ඊළඟට අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ගරු මූලාසනින් ඉන්න මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපේ රටේ වැදගත්ම අමාත්‍යාංශ කීපයක් අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යාංශයේ ආරක්ෂක අමාත්‍යාංශයේ නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශ අපේ රටේ ආර්ථික වශයෙන් උත් ජාතික ආරක්ෂාව වශයෙන් උත් රටේ නීති හා සාමය පවත්වාගෙන යාමේදී වැදගත් අමාත්‍යාංශ කීපයක් ඒ අමාත්‍යාංශ පිළිබඳව අපේ පැත්තෙන් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙම් නිස්තුතිවන්ත වෙනවා පළමු කොට මා මේ අමාත්‍යාංශ වලට වඩා දැන් ඊයේ සහ අද දිනේ මේ පාර්ලිමේන්තුව ආරම්භයේදීම වැඩිපුර සාකච්ඡාවට බඳුන් වෙමින් තිබුණා බැඳුම් කර කොමිසම හමුවේ මන්ත්‍රීවරුන්ගේ නම් ගණනාවක් ඉදරව්වේ තිබෙනවා විශේෂයෙන්ම කෝප් කමිටුවේ සමාජික මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන චූදිතයෙක් බවට පත් වී තිබුණු අර්ජුන ඇලෝසියස් සමග කරන ලද ගනුදෙනු පිළිබඳ මේ පාර්ලිමේන්තුව මා දැක්කා අවස්ථා කීපකදීම ප්‍රශ්න මතු කරන සමහර අය ඉතාමත් අසාර්ථක උත්සාහයක යෙදෙනවා තමන් ගන්නා ලද මේ දුරකථන ඇමතුම් කුමක්ද කියලා අර්ථකථනය කරන්න සාමාන්‍යයෙන් ඒක අපි දන්නවර සාමාන්‍ය බලලෙක් ගලේ පැහැරපුවාම වෙන තත්ත්වෙ මොකද්ද කියලා ඒක වහන්න වහන්න ඇඟ පුරා පැතිරෙන එක තමයි සිද්ධ වෙන්නේ ඒ නිසා ඊයේ සහ අද මේ පාර්ලිමේන්තුවේ පෙන්눔 කරමින් තිබෙන එක වහන්න දරන උත්සාහය තුලින්ම තමයි මේ ඇඟ තුල පැතිරීම සිදු වෙමින් තිබෙන්නේ මා හිතන්නේ ගරු මුලාසනේ වෙන මන්ත්‍රීතුමනි බැඳුම් කර කොමිසම හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලද තොරතුරු එම කොමිසම හමුවට ඉදිරිපත් කිරීම සඳහා කතානායකවරයාගෙන් අවසර ගත යුතුයි කිය. ඒ කියන්නේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ඉල්ලා සිටින කුමක් වෙනුවෙන්ද? මන්ත්‍රීවරු තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටින ඕන කුමක් වෙනුවෙන්ද? ඒ ඉල්ලා සිටිය යුතු අන්නේ තමන්ගේ වංචා දූෂණ නාස්තිය ඒ සඳහා කර තිබෙන මැදිහත් වීම වසා ගැනීම සඳහා නෙවෙයි. නමුත් ඊයේ වරප්‍රසාද ප්‍රශ්න මතු කරන ආකාරයත් අද උදේ වරප්‍රසාද ප්‍රශ්න මතු කරන ආකාරයත් තුලින් පෙන්눔 කරන්නේ වංචනිකයන් සංගෙවීම සඳහා දරන ප්‍රයත්නයක් තමයි මේ කතානායකවරගෙන් අවසර ගන්න ඕන නම් කියන්න. මේ මොකද්ද? ඒ කියන්නේ මේ වංචනිකයන් තමන් ආවරණය වීම සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද සහ අයිතින් උපයෝග කරගෙන යුක්ති සහගත නැහැ. සැබවින්ම වංචනිකයෙක් නොවෙන්නේ නම් තමන්ගේ නිවැරදිතාවය ඔප්පු කිරීමට අවශ්‍ය නම් කිසිදු පාර්ලිමේන්තු වරප්‍රසාදෝ රීතීන් වලට මුවා වෙන්න ඉඩ නොදී සියල්ල පසෙකලා තමන්ගේ විරුද්ධභාවය පෙන්විය යුතු තිබෙනවා. හැබැයි මේ ධර්ණ ප්‍රයත්නෙන් පෙන්නු කරන්නේ ගරු මන්ත්‍රීතුමනි මෙම ගනුදෙනුව මොනතරම් දුරට අක්මුල් වීදී තිබෙනවාද කියන බව. ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා කඩුවෙල අක්කගේ නමට ගෙවල් ගත්තේ කවුද කියන්න අපි දන්නවා මේ මන්ත්‍රීවරයා. කඩුවෙල තමන්ගේ පුතාගේ නමට ගෙවල් ගත්තේ මන්ත්‍රීවරයාත් අපි දන්නවා. පාර්ලිමේන්තුවට එනකොට කොළඹ නතර වෙන්න තැනක් තිබු නැති අය අවුරුදු දෙකහමාරකට ආසන්න කාලයක් යනකොට කොළඹින් කඩුවෙල පළාතින් ගෙවල් ගන්න කොහොමද? ඒ නිසා මෙම බැඳුම් කර කොමිසම හමුවේ මේ දියත් වෙමින් තිබෙන පරීක්ෂණේ අපේ රටේ වංචා දූෂණ පැතිරී තිබෙන ආකාරය පිළිබඳව හොඳම නිදර්ශනයක් සහ හොඳම එලිදරව් කිරීමක් මේ රට තුල කරගත හැකිව තිබෙනවා. ඒ නිසා අපයෝජනා කරන්නේ සියලු මන්ත්‍රීවරුන් මෙම චූදිතයන් සමග කරන ලද ගනුදෙනු එලිදරව් කළ යුතු තිබෙන. තමගේ නම් එළියට ආවට පස්සේ මගේ සීයාගේ කාලේ ඉඳන් යාළුවෙක් එහෙම තමගේ පලාස් සභා ඡන්දේ ඉඳන් යාළුවෙක් තාත්තත් එක මම එකට අඩියකුත් ගහනවා ඒවා කියන්න එපා නම් එලිදරව් වුණාට පස්සේ දැන් මේ පාර්ලිමේන්තුවට අවිල්ල කියන්න මමත් එහෙම කතා බහ කරලා තිබුණා මේ හේතුව මත. ඒක නැත්තම් නම එලිදරව් වුණාට පස්සේ සීයාගේ වතගොත තාත්තගේ වතගොත එකට අඩියක් ගහපු විදිය මේ පාර්ලිමේන්තුව ඕනතරම් දිග හැරෙන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා කතා කරපු අය සබත්තා තියන අය දැන් කියන්න පාර්ලිමේන්තුවට. අපි කියන්නේ සොයා බලන්න ඕන. මොකද මේ පාර්ලිමේන්තුවට තමයි මේ රටේ මූල්‍ය පිළිබඳ ප්‍රධාන වගකීම තිබෙන්නේ. මුදල් ආණ්ඩුවේ කටයුතු සඳහා වෙන් කිරීම පමණක් නෙවෙයි. ඒ වෙන් කරන ලද මුදල් පරිහරණය කරන්නේ කෙසේද කියලා පරීක්ෂා කිරීමේ බලයත්
मे पार्लिमेंट लभिलति बिनवा मेरटे महाजनता वगे जनवरम की महाजनता वेनुवीन महाजन आगे मुदल बलागनी मत ए मुदल पर्यारने की आकार पिलमदव सोया बली मत मे पार्लिमेंट पेवरी बिना वगकीम इन सह मे पार्लिमेंट वम महाजन के देपल कोटि प्रकोटि का नास्तिक यटिम कटेत कर मंत्री वरुंग मे पार्लिमेंट समन्वित वीति बेन्नी मेलिदर वीति बिना करण अणु एम पेन्नुकर कवर कत्वे पार्लिमेंट पेवरी बिना मूलिक वगकीम सा मूलिक कार्य बारे किसीम सल किलट बाजन नोकट तमंगे सुखवीर ने कटेत कर बवाय एनसा गर मंत्री तुमनी मे 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 ईस अदी मे पार्लिमेंट साकाचावट बंधु विमें मे बेदुंकर कुमसमे तुरतर इलदराव विंपिल बद तव तुरट मेके साकाचावी बिने वसंकिरी दिशावट नवे इलदराव किरी दिशावट इक दिख अग्रमा तुम्हे अमात्यंश मत अमाय मे महाबैंकु अयात्वन गरु मंत्री तुमने अपेरटे कालांतर तिस्से मुदल अमात्यांसे यटते तिबुनु आयतने तमाय महाबैंकु है भाई बहुत रोट मुदल अमात्यांस अपेरटे तिबुने प्रधान राज्य नायक आती चंद्रिका कुमार तुंग मैं तीन ऐगे आती महिंद्र राजपक्ष महात्म्यन ओहुगे आती एनिसा रटे प्रधान राज्य नायक मुदल अमात्यांस मुदल अमात्यांस वेदगत्म आयतर महाभांडागार प्रधानम पुरवेसी आती रंदा पे नमु तमुनाशिला जाति का आंडुअ माँ किसी सेत्म पिलगन के जाति का आंडुअ के दहनमें व्यवस्था संशोधन पटहनी में जाति का आंडू मंगेदा में जाति कांडो गोडनगन अवस्था में पार्लिमेंट के पेन्नु कर लदुन्ना ए कैसे हुआ ए जाति का आंडू अहरा में अमात्यं से बेदा गए नीम संदा तमुनाशिला देश पालने का गतावे कटावा एन सा में अमात्यांशल कोचर प्रमाण एक सज जाति का पक्ष रही थी मे अमात्यांशल कोचर प्रमाण एक श्रीलंका निदास पक्ष पार्श्व आईति के लिए बेदागन बिना इक तमें अद मे अमात्यांश व्यंकिरी सिद्धवेनवन विनस्किरी सिद्धवेनवन सिद्धवेन्नी एक्सज जाति का पक्ष अमात्य दूर एक अतुलेमाय श्रीलंका निदास पक्ष अमात्य दूर एक अतुलेमाय ममदे ए सलसुम सहगत भावे कुमक्द के लिए कैसे हुआ द अग्रमात्यवर अटत पेवरी बिना महाबैं मुदल अमात्यांश अटत पेवरी तो तिबुन महाबैंकु पलमु अतावट मुदल अमात्यांश इवत कोट अग्रमात्यवर मूलिक अमात्यांश मे महाबैंको पवरगत लंका इतिहास प्रथम वतावट मम अग्रमात्यवर अनेंगे नियोज्यमात्यवर एतमितन ओगे मम इला हिटिनवा महाबैंकु ऐ मुदल अमात्यांश कोट अग्रमात्यवर आगे अटत पवरगत कपि दन कंडूड मुन हेतु एक पार्लिमेंटर दंगत के विश्वास कर ए वगे अपेरटे मुदल फनता महाबैंक बहु कार्य बंदव बले लबादी बेने मुदल अमात्यवर कौरवत् मुदल फनत सम्मत कर अपेक्षा करे ने मुदल अमात्यवर आगे पिटती महाबैंको गोड़ने गे ऐन सा महाबैंक अधिपति वर पत्करी मे दि गरु सभापति गरु मंत्री तुमनी मुदल अमात्यवर आगे विमसा तमाय पत्किरीम संदा इड कडलबादी बिन्नी जनाधिपति वर एम पेन्नुकर ने कुमक ए पना सकस्कर अपेक्षा करनवा महाबैंक पेवति युत्ते मुदल अमात्यांसे यटते भव एवित रखने वे महाबैंक तमाय अपेराटे मुदल नोट मुद्रने करन मुदल नोट का असंकिरी में बले महाबैंको अधिपति मुदल अमात्यवर तेने कुमार ओन एक्म आयतन घट वेटनवा ये कीला विश्वास कर मुदल नोट महाबैंको अधिपति असंकरणवा हेबे महाबैंको नती मुदल मति वर मुदल नोट असंकरण एनिसा मेवनी पेटली सहगत विकृति सहगत क्रियादाम खरा मुदल अमात्यांसे महाबैंको वेंकुट विनस्करे ऐद कीन करुण मे पार्लिमेंट पत्कल विश्वास कर इक दिख गरु मंत्री तुमने विनस्करे दिदास पाले जनवरी मसे दहाय मिग तम तवत् मे सकेट तुदेन मुदालू तमात्यांश गुडने गे जनवरी अट नमविंद जनाधिपत्य मा दिवृंदु न दहाय वगे तमें मट मतक अलू तमात्यांश गुडने गु तो जनवरी मसे दहाट तमें महाबैंक अग्रमात्योरे अटत मुदल अमात्योरे अलिस रविकरण नायक महात्म पत्न हेबे अदमे आंदोलन तुड़ती बिना गणुदन वसीदी बिना कवद फेब्रवरी मसे विसी हत एक जनवरी मसे दहाय सिट
පෙබරවාරි මාසයේ 27 දක්වා සංසන්දනය කරලා බැලුවොත් ආසන්න වශයෙන් ගත්තොත් දින 47යි. ඒතර එවැනි කෙටි කාලයක් ඇතුළත. ඒ නිසා මේ අමාත්‍යංශ වෙන් කිරීම හරහාම මෙවැනි ගනුදෙනුවක් සිදු කිරීම සඳහා පූර්ව නිගමනයක් හිටියාද යයි කියලා සාධාරණ සැකයක් මතු වෙනවා. අමාත්‍යංශ වෙනස් කරනවා පෙබරවාරි මාසයේ 27 වෙනිදා මෙම දූෂිත ගනුදෙනුව සිදු වෙනවා. දූෂිත ගනුදෙනුව සිදු වෙනව පමණක් නෙවෙයි. මේ දූෂිත ගනුදෙනුව සිදු වෙච්ච මොහොතේදීම අප විසින් මේ පාර්ලිමේන්තුවේදී මාර්තු මාසයේ 15 වෙනිදා දින 18යි 23-2 ප්‍රකාශයක් හරහා මා අග්‍රාමාත්‍යවරයාගේ මේ ගනුදෙනුව පිළිබඳ විමසා සිටියා. ඔව් මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරා එතෙක් බැඳුම් කර මිලදී ගැනීම සඳහා තිබුණු ක්‍රමවේද වෙනුවට වෙන්දේශ ක්‍රමවේදයක් ලබා දෙන්නේ යයි ඔහු නියෝග කළ බව එදා ප්‍රකාශෙද කිව්වා. එදා 2005 මාර්තු මාසයේ මැද භාගයේ කර ප්‍රකාශෙද ඔහු කිව්වා එතෙත් තිබුණු ක්‍රමවේදය වෙනස් කොට වෙන්දේසි මුළුමනින්ම වෙන්දේසි ක්‍රමයකට යන්න කියලා ඔහු යෝජනා කරා කියලා. හැබැයි මේ පරීක්ෂණ හරහා ඉතා හොඳින් පෙන්눔 කරමින් තිබෙනවා අග්‍රාමාත්‍යවරයාට එවැනි ක්‍රිය එකක් යෝජනා කරත් ඒ යෝජනාව ක්‍රියාත්මක විය යුතු ආකාරයක් තිබෙනවා. මහා බැංකුවේ මුදල් මණ්ඩලය අනුමත කළ යුතු තිබෙනවා. ටෙන්ඩර් මණ්ඩලයට පැවසිය යුතු තිබෙනවා. මේ කිසිදු ක්‍රමවේදයක් අනුගමනය වී නැහැ. එනිසා එදා 2005 මාර්තු මාසයේ 15 වෙනිදා අග්‍රාමාත්‍යවරයා විසින් මේ පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශය තුළ යම් ප්‍රමාණයකට මෙම ගනුදෙනුව ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ පාර්ශ්වය ඔහුගේ පාර්ශ්වයෙන් පෙනී සිටියා යයි කියා සාධාරණ සැකයක් අපටද පැන නැගී තිබෙනවා. ඊට පසු මේ ගනුදෙනුව මත උනාට පසු අපි මේ පාර්ලිමේන්තුවේම ගරු මන්ත්‍රීතුමන අපි කියා සිටියා දැන් කළ යුතු වන්නේ විශාල වංචාවක් පිළිබඳව සාකච්ඡාවක් සමාජයේ ගොඩනැගී තිබෙනවා. ඒ ප්‍රධාන චූදිතයා බවට පත් වී තිබෙන මහ බැංකුවේ අධිපතිවරයා එනිසා මේ පරීක්ෂණය දියත් කරන්න නම් අඩුම තරමේ පරීක්ෂණය දියත් කොට අවසන් වන තෙක් අර්ජුන මහේන්ද්‍ර මහ බැංකු ධූරයෙන් ඉවත් කොට తాවකාලික ඉවත් කොට වෙන කෙනෙක් පත් කරන්න. අපි කිව්වේ නෑ පූර්ණ කියලා. මොකද අපිට අවසන් නිගමනයකට යන්න බැරි නිසා අපි සාධාරණ ඉල්ලීමක් කරේ. මොකද ප්‍රධාන චූදිතයා බවට පත් වී තිබෙන්නේ මහ බැංකුවේ ප්‍රධානියා නම් මහ බැංකුව තුල එවැනි වංචාව සිදු වුණාට පසුව ප්‍රධානියා අනිවාර්යයෙන්ම තමන්ගේ තනතුර උපයෝගී කරගන්නවා එම ආරක්ෂාව වෙනුවෙන්. හැබැයි ආණ්ඩුව කිසිසේත්ම අර්ජුන මහේන්ද්‍රවන తాවකාලික ඉවත් කිරීමට උත්සුකුනේ නැහැ. උත්සුක නොවුනේ ක්‍රියාදාමය දැන් එළිදරව් වෙමින් තිබෙනවා. ඔහු බොහෝ විට උත්සාහ කොට තිබෙනවා මෙම වංචාව වසා ගැනීම සඳහා මහා බැංකුවේ තමන් සතුව තිබුණු බලය උපයෝගී කරගත්තු බව. එහෙනම් එතනින් අපි සාධාරණ සැකයක් පැන නගිනවා. මහා බැංකුව අධිපතිවරයා එතන පවත් එතන තබා ගනිමින්ම ඒ සංගවා ගැනීමේ උවමනාව තමුන් වහන්සේලාට තිබුණු බව. හරි පැහැදිලි. ඊළඟ ගරු මන්ත්‍රීතුමනි මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා කෝප් සභාවට ආවා. කෝප් සභාව තීරණය කර මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන්න. ඒ පරීක්ෂණය මම හිතනවා මෑත කාලේ කෝප් කාරක සභාව තුල ඇති වූ විශාලම ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කරපු පරීක්ෂණය. සුජීව සේරසිංහ ගරු රාජ්‍ය අමාත්‍යවරයා එතෙක් කෝප් කාරක සභාවේ සමාජිකයෙක් නොවේ. ඔහු කෝප් කාරක සභාවේ සමාජිකයා බවට පත් වෙලා හිටපු වේල් කුමාර් මන්ත්‍රීවරයා. ඔහුට ඉවත්වන්නේ යැයි ප්‍රකාශ කොට මා දන්නේ ඔහුද කවුද කියන මා දන්නේ ඒක. තමුන්නාසල් තීරණයක් ගන්න තිබෙනවා ආණ්ඩේ කෝප් එකේ ඉන්න ඕන කවුද කියලා තමුන්නාසල් ගන්න තීරණය. හැබැයි මේ පරීක්ෂණය සඳහාම වේල් කුමාර් මන්ත්‍රීවරයා ඉවත් කොට එම කෝප් කමිටුවේ සමාජිකෙක් බවට සුජීව සේරසිංහ මන්ත්‍රීවරයා පත් වෙනවා. ඔහු දුරකථන ඇමතුම් 62ක් ගත්ත බව දැන් වාර්තා වී තිබෙනවා. එතකොට ඒවා අහම්බෙන් සිදුවෙනවා යයි කියලා අපි උපකල්පනය කළ යුතුද ගරු මන්ත්‍රීතුමනි? ඒවා කිසිසේත්ම අහම්බ සිදුවීම් නෙවෙයි. මේ යටපත් කිරීම සඳහා සැලසුම් සහගතව කෝප් සභාව අහමුවට එවන ලද අය ඒගොල්ලෝ. ඒ නිසා මම ඊළඟ කෝප් කමිටු වාර්තාවෙන් බලාපොරොත්තු වෙනවා ගරු මන්ත්‍රීතුමනි. බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව කෝප් කමිටු සාකච්ඡාවට අමතරව සුජීව සේරසිංහ මන්ත්‍රීවරයා කොතර කෝප් සභාවට ආවද කියන ඉතාමත් අඩු ප්‍රමාණයක් මා අද බක්කිනින් කියන මා එක සංක දින පැමිණිච්ච ගණන් හිලව් එකම කියන්න. ඒ නිසා ඔහුගේ පැමිණීමම දියත් කරලා තිබුණේ කෝප් කාරක සභාව හරහා තමන්ගේ ගනුදෙනුව ආරක්ෂා කරගන්න. ඒ විතරක් නෙවෙයි එහි කණ්ඩායම ඉතා පැහැදිලි ලෙසම
එම පරීක්ෂණයට බාධා පවත් බාධා පැවැත්වීම සඳහා කටයුතු කරා. විග්‍රහාධිපතිවරයාට කරලා ද තර්ජනය කෝප් කෝප් කමිටු කමිටුවේ සභාපති ධූරය ඔබ වන හඳුන්netti මන්ත්‍රීතුමාට කරලා ද බලපෑම් සහේ සභාව මේ සියල්ල ගත්තාම ඒ තුලින් මේ ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රයත්නක් දැරුවා. ඊට පස්සේ අර්ජුන මහේන්ද්‍රන් මහත්මයාගේ දුර කාලය අවසන් වීමට නියමිත වුණා. දැන් අඩුම තරමේ චෝදනාවට ලක් වී තිබෙන පුද්ගලයාගේ දුර කාලය අවසන් වුණාට පසු කිසිදු තර්කයකින් තොරව ඔහු ධූරයෙන් ඉවත් කළ යුතු තිබුණා. නමුත් මෛත්‍රාවක කීමෙන් කියනවා ආණ්ඩුව උත්සාහ කරේ. ආණ්ඩුවේ යම් පාර්ශ්වයක් උත්සාහ කරේ. ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂේ පාර්ශ්වය උත්සාහ කරේ. මේ චෝදනාවට ලක් වී තිබෙන මහා බැංකුවේ අධිපතිවරයා ඉවත් කිරීමට නොවේ කාලය වසන් වුණාට පසු ඉවත් කිරීමටත් නොවේ නැවත ආරක්ෂා කරගන්න. ඒ නිසා අද මේ මහා බැංකුවේ ඇති වී තිබෙන බැඳුම් කර ගනුදෙනු පිළිබඳව සමාජ තුළ ඇති වී තිබෙන සාකච්ඡාවත් කොමිසමේ එළිදරව් වෙමින් තිබෙන කරුණු ඒ සියල්ල විසින් පෙන්눔 කරන්න යන කවරක්වත් නෙවෙයි. මොනතරම් ප්‍රමාණයකට තමුන්වන්සලා ජනවාරි මාසයේ 8 වෙනිදා ජනවරමට පිටුපා කටයුතු කරන්න සූදානම්ද කියන කරුණ තමයි මේ ඉල්දරු කරමින් තිබෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මහා බැංකු ඉතාමත් වැදගත් මහතුරු නිලධාරි මහතුරු ඉන්නවා. ඒ නිලධාරි මහතුරු සියලු දෙනාගෙන් අපි ඉල්ලා හිටින්නේ ලංකාවේ මහා බැංකුවට ඇති වූ විශාලතම කළු පැල්ලම ඇති වෙලා අවසන් ඒ වගේම ඒ සුද්ධ පවිත්‍ර කර ගැනීම වගකීමෙන් බැංකු නිලධාරි මහතුරුට තිබෙනවා. ඒ නිසා තව තවත් සැඟවි ඇති තිබෙන කරුණු සියල්ල නිලධාරීන් හැටියට ඔබටත් මේ රටේ ජනතාවට වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටු කරනවා ඇතයි කියලා මා බලාපොරොත්තු වෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඊළඟ මා අවධානය යොමු කරන්න කැමති අපි පොලිස් දෙපාර්තමේන්තුව පැත්තට. ගරු මන්ත්‍රීතුමනි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ජනවරමේ පිටුපස්සේ තිබුණ ප්‍රධානතම සාධකයේ තමයි වංචා දූෂණ පිළිබඳව. ඒක තමයි විශාලතම සාධකය. ලංකා ඉතිහාසයේ මැතිවරණයකදී වංචාව දූෂණේ නාස්තිය පිළිබඳව සාකච්ඡාවට බඳුන් වුණා නම් ඒ වැඩිම සාකච්ඡාවට බඳුන් වෙච්ච මැතිවරණය තමයි ජනවාරි මාසයේ 8 වෙනිදා ජනාධිපති වර්ණය. ඒ කොතරම්ද කියනවා නම් ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපති ඒකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එක වේදිකාවකදී කිව්වා ඔහු බලයට පත් වූ වහාම එයාපෝට් එක වහනවා කිව්වා. ඒ එයාපෝට් එක වහනවා කියපු එකේ අර්ථය තිබුණේ ගරු මන්ත්‍රීතුමනි ඒක දේශපාලන අර්ථයක්. ඒක තිබුණේ මේ ගුවන් තොටුපළ වහනවා කියන එක නෙවෙයි. ගුවන් තොටුපළෙන් කිසිදු හොරෙකුට පැනලා යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකවරයාට එදා මැතිවරණ ව්‍යාපාරයේදී ගුවන් තොටුපළ වසා දමනවා යැයි පන්නේ ප්‍රකාශයක් කිරීම දක්වා තමගේ මැතිවරණ ව්‍යාපාරය කොතරම් ප්‍රමාණයකට වංචා දූෂණ පිළිබඳව උච්ච ස්ථානයකට අවිල්ල තිබෙන්නේ නැද්ද? නැත්තම් එහෙම කියන්නේ නේ. ඒක තමයි ප්‍රධාන සාධකේ බවට පත් උනේ. ඒ නිසාමත් ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබුණා. ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් වෙන තමුන්වහන්සේලාගේ ආණ්ඩුව එක පැත්තකින් වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් ලබා දෙවි අනිත් පැත්තෙන් වංචනිකයන් වංචාවේ දූෂණේ නොයේ දේවි කියලා. හැබැයි මේ වෙනකොට තමුන්වහන්සේලා ඒ දෙක පමණක් නෙමෙයි කරුණු තුනක් මිටු කරලා තිබෙන්නේ. එක වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් දෙන්නෙත් නැහැ. වංචනිකයන් දූෂිතයන් දඬුවම් දෙන්නේ නැහැ පමණක් නෙමෙයි ආරක්ෂා කරනවා. ආරක්ෂා කරන පමණක් නෙවෙයි වංචාවේ දූෂණේ යෙදෙනවා. මේක තමයි සිදු වී තිබෙන්නේ. එනිසා ජනවාරි මාසයේ 8 වෙනිදා මුළු ජනවරමට පටහැනිම කටයුතු කරන ආණ්ඩුව බවට තමුන්නාසලගේ ආණ්ඩුව පත් වෙලා තිබෙනවා. මේක තවදුරටත් තමුන්නාසලට කියන්න බෑ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කියන්න බෑ 62 ලක්ෂයක ජනවරමක් තියෙනවා කියලා. 62 ලක්ෂයක ජනවරමේ අරමුණ ඉටු වෙන්නේ නැත්නම් ඒකේ අපේක්ෂාවන් ඉටු වෙන්නේ නැත්නම් මම් පිටිපස්සේ ලක්ෂ 62ක් තියෙනවා කියලාට වළංගු නෑ. ඒ ලක්ෂ 62 උවමනාව මොකද්ද උනේ? ඒ ලක්ෂ 62 අපේක්ෂාවන් මොනවද උනේ? ඒ ලක්ෂ 62 අරමුණ මොකද්ද උනේ? ඒ ලක්ෂ 62 ජනතාවගේ අරමුණු වලට වුමනාවන්ට අපේක්ෂාවන්ට මුළුමනින්ම පිටුපාලා කියන්න පුළුවන් ද ලක්ෂ 62 ජනවරමක් තියෙනවා කියලා. ජනවරම් කියන්නේ ගරු ඔය ඕන එකක් කරන්න ඕන එකකට ඡන්ද දුන්නා නෙවෙයි. යම් අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් තමයි ඡන්ද ලබා දීලා තිබෙන්නේ. ඒ අරමුණු සාක්ෂාත් කරලා දෙන තමුන්වහන්සේලා අසමත් වී තිබෙනවා. ඒ අරමුණු වලදී සුවිශේෂී කාර්යභාරයක් පැවරනවා පොලිස් දෙපාර්තමේන්තුවට.
පොලිස් දෙපාර්තමේන්තුවේදී අපි එකඟයි පළමු කොටම තමුන්නාන්සෙල මූල්‍ය අපරාධ පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් නව ඒකකයක් හැටියට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාස පීටි FCID කමක් නැහැ හොඳයි මොකද ඒක ප්‍රශ්නයක් නෑ ඒක හොයන්න මම ඊත් එක්ක කිව්වා මේ පාර්ලිමේන්තුවේ මොකද රටේ රටේ එක එක ශේෂ්ත්‍ර එක එක කාලයට තමයි ප්‍රශ්න බවට පත් වෙන්නේ ඒ උනට ඒ ශේෂ්ත්‍ර පිළිබඳ අලුත් පොලිස් කොට්ටාසයක් ගොඩ නැගීම කිසිසේත්ම අසාධාරණ වෙන්නේ නෑ බරපතල මූල්‍ය අපරාධ සිදු වී තිබෙනවා නම් බරපතල මූල්‍ය අපරාධ සොයා බැලීම පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයක් ගොඩ නැගීම සාධාරණයි ඒක පිළිබඳව මම හිතන්න කාටවත් විවේචනයක් කළ හැකියි කියලා විවේචනයක් කළ හැකි වන්නේ දූෂිතයන් වංචනිකයන්ට පමණයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය වෙත එල්ල කරන තර්ජනයන් සා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට එල්ල කරන විවේචනයන් කරන හඬවල් සා අය කවුද කියලා බැලුවොත් බොහෝ අයගේ පරීක්ෂණ සා බොහෝ අයගේ ෆයිල් ගොඩනැග FCID එකේ තියන අයගේ හඬවල්ලි ඒ නිසා මම හිතන්නේ ඒක අපි සැලකිලිට භාජන කළ යුතුනේ එතන තමුනාසෙලා මේ බරපතල මූල්‍ය අපරාධයන් පිළිබඳ දඬුවම් ලබා දීම සඳහාම ඌ ඒකකයක් ගොඩනැගුවා පළමු අවස්ථාව හොඳයි හැබැයි අද සමස්ත ක්‍රියාදාමයේ කොතෙන්ද ගමන් කරමින් තිබින් සමස්ත ක්‍රියාදාමී මොකද වංචාවන් පිළිබඳ අපිට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන් අපි පරීක්ෂකවරුන් නෙවෙයි අපි දඬු පවරන අය නෙවෙයි අපි විනිශ්චය දෙන අය නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි අපට ඒ කාර්යභාරය පැවරීනේ පරීක්ෂණ කිරීමේ කාර්යභාරය සඳහා තමයි පොලිස් දෙපාර්තමේන්තුවට පැවරී තිබෙනවා ඒ සඳහා වූ පරීක්ෂණ කිරීමේ කාර්යභාරය තව අවශ්‍ය නම් අල්ලස් සෝදුසුන් කොමිස සභාවට පැවරී තිබෙනවා තවත් කාර්යභාරයක් පරීක්ෂණ කිරීම ඒක අපිට නැහැ අපිට තිබෙන්නේ මොකක්ද මේ පිළිබඳ තොරතුරු සහ ඒ පිළිබඳ තියෙන ලිපිගුණ ඉතා හොඳින් පෙළගස්වා පැමිණිලි ඉදිරිපත් කිරීමේ කාර්යභාරය තමයි අපට තිබෙන්නේ පක්ෂයක් හැටියට අපි විශ්වාස කරනවා මේ රටේ වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් ලබා දීම වෙනුවෙන් මා කියන්නේ මේ දේශපාලකයන්ගේ සහ ඉහළ නිලධාරීන්ගේ මම මේ පොලිසියේ කොස්තාපල් මහත්තයගේ ග්‍රාමසේවක මහත්තයගේ කෘපණිසක මහත්තයගේ වගේ නෙවෙයි මම කියන්නේ ප්‍රධාන වශයෙන් අපේ රටේ දේශපාලකයන්ගේ ඉහළ නිලධාරීන්ගේ ඉහළ පොලිස් නිලධාරීන්ගේ සහ ඉහළ හමුදා නිලධාරීන්ගේ වංචා දූෂණ පිළිබඳව වැඩිම පැමිණිලි ප්‍රමාණය අපේ පක්ෂ අපි ඉදිරිපත් කළා තිබෙනවා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට වගේම අල්ලස් සෝදුසුන් කොමිස සභාව එය අපට පැවරී තිබෙන කාර්යභාරය අපි අපේ කාර්යභාරය ඉටු කරලා තියෙනවා හැබැයි මම දන්නවා එකක් අපට වඩා එය ඉදිරිපත් කළ හැකියාව තිබුණා තමුන්වන්සේලට ආණ්ඩු මාරුණාට පස්සේ ගත්තේ ආණ්ඩු මාරුණාට පස්සේ අමාත්‍යංශය ගත්තේ තමුන්වන්සේලා ඉතින් ඔබතුමාලට වැඩි හැකියාවක් තිබුණා පරණ දේවල් පිළිබඳ සොයා බලා පරීක්ෂණ කරන්න හැබැයි මම දන්නේ කවර ඇමතිවරයාද එක හෝ පැමිණිලක් ඉදිරිපත් කරේ තමුන්වන්සේලා පරණ දේවල් එහෙමම වැළලෙන්න ඇරලා ඒ කාර්යම ඉදිරියට කරගෙන යන එක තමයි වැඩිතුර උනන්දු කරේ හොරකම් කරපු ඒවා හොයනවා වෙනුවට ඒ පාරෙම ගමන් කරන ඇමතිවරු රොත්තක් බිහි වුණා මේක තමයි සිදු වෙලා තිබෙන්නේ මම නම් ගම් කියන්න අවශ්‍ය නැහැ සිද්ධිත් එක කියන්න කවුරු හරි කියනවා නම් නෑ එහෙම නෑ කියලා කවුරු හරි අභියෝග කරනවා කවුරුත් අභියෝග කරනවා නෑ එහෙම නෑ අපේ ඇමතිවරු එහෙම සිදුවුම් නෑ කියලා කවුරු හරි මේ පාර්ලිමේන්තුව අභියෝග කරනවා ඇමතිවරුන්ගේ නම් සමග කරලද දේවලුත් මේ පාර්ලිමේන්තුව මම ඉදිරියට කරන්න නෑ කියන හොන ඒ නිසා මම මේ අද මේ නම් ගම් කියන සූදානම් වෙච්ච අවස්ථාව නොවේ නිසා මම එක 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 පොදු වාක්‍යකින් කියන්න හදන්නේ කවුරු හරි ඒත් අභියෝග කරන මොලෑස්ති නමයි සිදුවීමයි වංචාවේ ප්‍රමාණයයි වෙච්ච ආකාරයයි ගෙවල්ගත්තු විදියයි ගිනුම් පිරිච්ච විදිය ඔක්කොම කියලා ඇස්සි ඒ නිසා මොකක්ද සිදුවී තිබෙන්නේ එතකොට මේ පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය වෙන පැමිණිලි ප්‍රමාණයක් අපි ඉදිරිපත් කළා තිබුණා සමහර පැමිණිලි වල ප්‍රගතියක් තිබෙනවා හැබැයි ඒ වගේම සමහර පැමිණිලි වලට මොකද සිදුවී තිබෙන්නේ ඒවා ස්ථානගත වී තිබෙනවා අතට ගන්නවත් නැත් තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා මේක තමයි ඇත්ත ඒවම් කුමක් වෙනුවෙන්ද ඒවා අන් කවරක්වත් සඳහා අන් කවරක් වනිමමත් නෙවෙයි විශේෂම දේශපාලන හස්තයේ සිදුවන මැදිහත් වීම විසින් තමයි මේ පරීක්ෂණ අඩපණ වෙලා තිබෙන්නේ වගකීමෙන් කියන්නේ මම පොලිස්පතිතුමා ඉන්නන පොලිස්පතිතුමාගෙන් දැනගන්න කැමති නීතිපති දෙපාර්තමේන්තුවේ ලියුමක් කිව්වා මොකද සාමාන්‍යයෙන් අපේ ගමේ කෙනෙක් අත්අඩංගුවට ගන්නකොට හොරකම පිළිබඳ සැකයක් තිබ්බත් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා හැබැයි මේ ප්‍රභූ වංචනිකයන්ට මේ ප්‍රභූ ගණේ හොරු ප්‍රභූ ගණේ වංචනිකයන් මේ ප්‍රභූ ගණේ වංචනිකයන් එහෙම සාමාන්‍ය සිල්ලර හොරු වගේ අත්අඩංගුවට ගන්නේ නෑ පරීක්ෂණ කරලා අධිකරණයට බී වාර්තාව ඉදිරිපත් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට ෆයිල් එක යවලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් නේද
අත්අඩංගුවට අධිකරණ ඉදිරිපත් කරන්න කියලා ලිපියක් ආවට පස්සේ තමයි ගන්නෙ. ඇයි මේගොල්ලෝ ප්‍රභු ගණේ වංචනිකයන්. මේ පොල් හොරකම් කරන අය නේද? එහෙම නැත්නම් එහෙම අයත් ඉන්න කෙනෙක් දෙන්නේ. නමුත් ඒ ජාතියේ වංචනිකයන් නෙවෙයි. මේගොල්ලන්ට හරි ඒ කියන්නේ ප්‍රභු රැකවරණ වගේම ප්‍රභු ආරක්ෂාව වගේම ප්‍රභු ගණේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන්නේ. පරීක්ෂණ සිදු කරනවා, බී වාර්තාව ඉදිරිපත් කරනවා, බීවා අවස්ථා ගණනාවක ඉදිරිපත් කරනවා, තව පරීක්ෂණ තත්ත්වයන් වාර්තා කරනවා. අවසානයේ නීතිපති පාර්ලිමේන්තුවට එවනවා. නීතිපති පාර්ලිමේන්තුව නීතිපති පාර්ලිමේන්තුව උපදෙස් දෙනවා තාමමදි තොරතුරු කියලා. නැවත පරීක්ෂණ කරනවා. නැවත කරලා කරලා නීතිපති පාර්ලිමේන්තුවේ නියෝගයක් එනවා දැන් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන්න කියලා. මම අද කියන්නේ නීතිපති පාර්ලිමේන්තුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ඒ ලේකම්වරයා අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන්න කියලා නීතිපති පාර්ලිමේන්තුවෙන් අර සියල්ල අවසන් වෙලා ලියුමක් ආවා. අත්අඩංගුවට ගත්තද? මම මහනගමති පොලිස්පතිතුමාගේ අත්අඩංගුවට ගත්තද? නීතිපති පාර්ලිමේන්තුවේ එහෙම නියෝගයක් ආවේ නැද්ද? මේ සියල්ල අවසන් වෙලා නීතිපති පාර්ලිමේන්තුවෙන් එවැනි නියෝගයක් ඇවිල්ලා තිබෙද්දී ගන්නෙ නැහැ. ප්‍රභු ගණේ හුරු ප්‍රභූන් රකින්නවා. මේක ඇත්ත කතාව. තවසම වෙලා තිබෙනවා මේ සියල්ල සිදු වෙලා. ඉතින් ඔබ හිතනවද කරු මන්ත්‍රීතුමනි ආයේ මේ නිලධාරීන් පරීක්ෂණ කරයි කියලා? මේ පරීක්ෂණ කරන නිලධාරීන් ඔවුන් විශාල අනතුරකට මුහුණ දෙනවා. මා නැවතත් කියන මේ ගමේ පොල් හොරෙක් අල්ලන්න යනවා නෙවෙයි. ගමේ සාමාන්‍ය වංචනිකයෙක් හොයන්න යනවා නෙවෙයි. මේ ප්‍රභු ගණේ වංචනිකයා. ඔවුන් පිළිබඳ පරීක්ෂණ කිරීමක්, ඔවුන් පිළිබඳ නඩුගනු කිරීමක්, එක විටක ඒ නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව පවා උකසට තැබීම. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? සියල්ල අවසන් වුණාට පසුව ඒ ඒ ඒ අතුරු අන්තරා ඒ අතුරු අන්තරාකාරී තත්ත්වයන්ට මුහුණ දෙමින් පොලිසිය මාතෘ පරීක්ෂණ සිදු කරාට පසුව අත්අඩංගුවට ගැනීම අත්හිටුවනවා නම් පොලිසිය මාතෘ කල්පනා කරන නොකරමින් ඉන්න එක හොඳයි. එනිසා තමුන්නාසලා කවදාවත් මේ පරීක්ෂණ කරන නිලධාරීන්ට මේ පරීක්ෂණ කළා නිලධාරීන්ට දිරි දෙනවා වෙනුවට තමුන්නාසලා මානසිකත්ව බිඳවැට්ටුවා. ගරු සභාපතිතුමනි ලංකාව ඉතාමත් වැදගත් නඩුවක් තමයි ලලිත් වීරතුංග අනුසපැල් පිටිගේ සුදුරේ දිවංචාව පිළිබඳ නඩුව. අපේ රටේ සෑම පුරවැසියෙක්ම ගියාන් කුලතුංග විනිසුරුතුමාගේ පිටු විෂයක තීරණේ කියවන්න ඕන. මම ඉල්ලා සිට අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ගියාන් කුලතුංග විනිසුරුතුමා දෙන ලද නියෝගයේ නඩු තීන්දුව කියවන්න. මොකද්ද කියන්නේ? මේ රාජ්‍ය මුදල් පිළිබඳ තියෙන වගකීම සහ ඒ රාජ්‍ය මුදල් අපහරණය පිළිබඳ ඇති වී තිබෙන වැරදිකාරීත්වයේ තිබෙන බරපතල භාවී ඉතා හොඳින් කරුණු පෙළහැර කර පෙන්වීම කරමින් තිබෙනවා. ඒවා නිකන් සිදු වෙන්නේ නැහැ. පරීක්ෂණ කරන නිලධාරීන් විශාල කාර්යයක් කරනවා. නීතිපති පාර්ලිමේන්තු නිලධාරීන් විශාල කාර්යයක් කරනවා. නඩුකාරතුමා විශාල කාර්යයක් කරනවා. ඒ ඔක්කොම කරලා ඉවරලා සති දෙකෙන් අපදීලා ගෙදර එනවා. නඩුකාරතුමා ආය නඩුව හයිද? නීතිපති පාර්ලිමේන්තුවේ නඩු මහතුරුගිලා ආය නඩු කියයිද? පරීක්ෂණ නිලධාරී නැවත පරීක්ෂණ කරයිද? නැහැ. තමුන්නාන්සේලා වංචනිකයන්ගේ පැත්තේ ඉන්නේ. ඒක සිදු වී තිබෙනදී. එනිසා මේ පරීක්ෂණ අඩපණ කරන තමුන්නාන්සේලා හරණම් කරන්න මොකද තිබුණේ? මිලියන 600ක ලංකාවේ පළවෙනි වතාවට ජනාධිපති ලේකම්වරයා සහ ඒ හා සමාන බලයක් තිබුණු විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ජනරාල්වරයාට දඬුවමක් දුන්නාට පස්සේ මිලියන 600ක දඬුවමක් කෙලිතර වුණාට පස්සේ ඔයගොල්ලෝ මොකද කරන්න තිබුණේ? පොලිස්තුමා පොලිස්පතිතුමා මොකද කරන්න තිබුණේ? ආණ්ඩුව කැඩෙන මොකද කරන්න තිබුණේ? පරීක්ෂණ කරලා දිනදාරීට සම්මාන දෙන්න තිබුණා. ඔයගොල්ලෝ උත්තුංග කාර්යයක් කරා කියලා මේ රට වෙනුවෙන්. හැබැයි ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඔයගොල්ලෝ ඒ අයට සම්මාන දෙනවා වෙනුවට චූදිතය රැක ගැනීම වෙනුවෙන් තමුන් ආසලා පෙනී හිටිනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි දැන් නීතිපති පාර්ලිමේන්තුවේ මා බොරුණං අධිකරණ ඇමතුමේට මා කියන මේ පාර්ලිමේන්තුවේ මේක කියන්න ආණ්ඩු සභානායකතුමා කියන මම මෙහෙම කිව්වයි බොරුද නැද්ද කියලා අහලා කියන්න කියලා. ඔව් අප දෙන්නේ උසාවියෙන් මම කියන ඒක හරි. අප දෙන්නේ උසාවියෙන් කවුරු හරි විත්තිකාරයෙක් ආවට පස්සේ මෙයා සිරකරුවා එයා ආවට පස්සේ එයාගේ නීතිඥයෝ අප ඉල්ලනවා. නීතිපති පාර්ලිමේන්තුව තමුන්නාසලගේ නීතිඥයා තමුනාසල නීතිජ මොකද කරන්න ඕන? අප දෙනවාට විරුද්ධද නැද්ද කියලා කියන්න ඕන.
නඩුකාරය අපදින්නේ අවසාන අපට අස්සම් කරන්නේ නඩුකාරතුමා තමයි හැබැයි නඩුකාරතුමා වාජනය කළක් කරන මොකද්ද විත්තිය පාර්ශවයෙන් ඉදිරිපත් වෙන කරුණුත් පැමිණිලි පාර්ශවයෙන් ඉදිරිපත් වෙන කරුණු විත්තිය පාර්ශවයෙන් ඇවිල්ලා අප ඉල්ලනවා පැමිණිලි පාර්ශවෙ නිකන් ඉන්නවා තමුනාසල උපදෙස් දෙනවා ලලිත් විරතුංගේ නඩුවේදී සති දෙකකට කලින් දඬුවම් දෙන්න කියලා සති දෙකකට කලින් දඬුවම් දෙන්න කියලා නීතිපති පාර්ලිමේන්තු කතා කරේ කවුද නඩුව ඉතාමත් වැදගත් නීතිඥ මහත්මයෙක් වන තුසිත මුදලගේ මහත්මයා තමයි නීතිඥ අධිකරණයට ගිහිල්ලා මේ දඬුවම ලබා දෙන්න ඕන මේ අපරාධය පිළිබඳව කරුණු එල්දරව් කරමින් දඬුවම් දෙන්න කියලා කිව්වේ අපදෙන දවසේ කවුද කිව්වේ අපන දවසේ තුසිත මුදලගේ නීතිඥතුමා ගියේ නැහැ එයි සති දෙකකට කලින් ගිහිල්ලා දඬුවම් දෙන්න කියනවා ඊළඟ සතිය ගිහිල්ලා අපදිනවට විරුද්ධුණු වී ඉන්න තියෙනවා කනිෂ් නීතිඥ කරලා නිකන් හිටියා අහගන්න තමුන්නාසල හැම වෙලාවකම අපදින්නේ අධිකරණ නෙවෙයි තමුන්නාසල නීතිපති පාර්ලිමේන්තුවේ දෙන උපදෙස් මත තමයි මේක තමයි සිද්ධ වෙන්නේ ඒ නිසා මම දැනගන්න ඒ නිසා මෙම වංචනිකයන් ආරක්ෂා කිරීමේ පෙරමුණේ කණ්ඩායම බවට තමුන්නාසල පත් වුණාම ඒ නිලධාරින් දෙන රකවරණය මොකද මා කියන්න උත්සාහ කරේ නීතිපති පාර්ලිමේන්තුවේ නිලධාරින් අද ඇවිල්ලා තියෙන සාකච්ඡාව මොකද්ද මම වගකීමෙන් කියන්නේ චූදිතයන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ නිවසුල නම් ආරක්ෂාවට ඉන්නේ නීතිපති පාර්ලිමේන්තුවේ අපි කොහොමද ගිහලා නඩුවට පෙනී හිටින්නේ චූදිතයන්ගේ ආරක්ෂකයා ඇමතිවරයා නම් අපි කොහොමද චූදිතයාට එරෙහිව අධිකරණ නඩු කියන්නේ සාධාරණ නීතිපති පාර්ලිමේන්තුවේ ඉල්ලාරි එසද නීතිපති පාර්ලිමේන්තුවේ ඇතුළේ ඇති විතර සාකච්ඡාව තමයි මෙම නඩුවලට උන් පෙනී හිටිනවද නැද්ද ප්‍රශ්නයක් තිබෙනවා ඇමතිවරු ආරක්ෂා කරනවා දැන් මම දන්නවා ඔබතුමා දන්නවා ඔබතුමාම දැක්ක නිවේදනයකුත් නිකුත් කරලා තිබුණා ගාමිණී සෙන් රත්ගි දැන් මම දන්නවා කුත්‍ය අධිකාරී මණ්ඩලයේ සාකච්ඡා කරලා කමිටුකුත් දාලා තිබෙනවා කවුද අධිකරණ ලේකම්තුමත් පොලිසිය බාර ලේකම්තුමත් අග්‍රාමාත්‍ය ලේකම්තුමාගෙත් ප්‍රධානත්වයෙන් නේද කමිටුකුත් පත් කරලා තිබෙනවා හොඳයි හොඳයි නීතිපති පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය බලන්න SCID එකේ ක්‍රියාකාරීත්වය බලන්න පොලිසියේ ක්‍රියාකාරීත්වය බලන්න අග්‍රාමාත්‍යවරයේ ලේකම්වරයා නීතිපති පාර්ලිමේන්තුවේ ලේකම්වරයා පොලිසියේ ලේකම්වරයාගෙන් තමුන්වාසලා කුත්‍ය අධිකාරි මණ්ඩලේ කතා කරලා කමිටුවක් දාලා තිනවා අපි බලමු මොකද වෙන්නේ කියලා මම වගකීමෙන් කියනවා මේ කමිටුව කිසිසේත්ම කෙරෙන පරීක්ෂණ සඳහා දිරිගැන්වීමක් නෙවෙයි අනිවාර්යයෙන්ම මේ කමිටුවේ නිර්දේශ මොකක්ද දන්නවද වෙන්නේ නීතිපති පාර්ලිමේන්තුව අකර්මණ්‍ය කිරීම FCID එක අකර්මණ්‍ය කිරීම පොලිසියේ පරීක්ෂණ කළ නිලධාරීන් අකර්මණ්‍ය කිරීම සඳහා මේ 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 කමිටුවේ අවසන් අරමුණ බවට පත් වෙන්නේ තමුන්වාසලා පත් කරන්නේ කමිටුව මේ කමිටුව මේක තමයි වෙන්නේ නීතිපති පාර්ලිමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කරන්න පටන් ගත්තාට පස්සේ කමිටුව හමුයි FCID එක නිලධාරීන් ප්‍රශ්න කරන්න පටන් ගත්තාට පස්සේ කමිටුව හමුයි පොලිසියේ පරීක්ෂණ නිලධාරීන් ප්‍රශ්න කරන්න පටන් ගත්තාට කමිටුව හමුයි ඒකලෝ කල්පනා කරා අපි මොකටද ඕනේ තියවට මුණ දෙන්නේ ඔන්න ඔය වුණියා පැත්තට ගිහිල්ලා නේද නිකන් ට්‍රැෆික් එකක් නේ ට්‍රැෆික් කන්ට්‍රෝල් කර කර ඉන්න පුළුවන් කියන්නේ මොකටද මේවට මුණ දෙන්නේ කියලා ඒ නිසා තමුන් ආසලා කල යුතුව තිබුණ ඕක නෙවෙයි මේ පරීක්ෂණ දිරිගැන්වීම සඳහා ඒගොල්ලන්ට මොකක්ද මම එකක් අහනවා මේ පරීක්ෂණ කරන නිලධාරින්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමුන්වාසල මොකද කරලා තිබෙන්නේ මේ පරීක්ෂණ කරන නිලධාරින් දිරිගැන්වීම වෙනුවෙන් මොකද තමුන්වාසල කරලා තිබෙන්නේ මේ පරීක්ෂණ අවසාන දේ නීතිපති පාර්ලිමේන්තුව හරහා නඩුගොනු කිරීමේදී ඒ නීතිච මහතුරු වෙනුවෙන් තමුන්වාසල කරලා තියෙන රැකවරණය සහ දිරිගැන්වීම මොකද ඒ කිසුවක් කරන්නේ ද ප්‍රධාන ප්‍රශ්නේ ගාමිණී සෙන්රත් මහත්මගේ ප්‍රශ්නේ ගාමිණී සෙන්රත් මහත්මයා SCID එක හැමදාමත් සාම්ප්‍රදායික ලෙස සිද්ධ වෙච්ච දේ තමයි පෞගේ කාලේ පුරාවටම සිද්ධ වෙච්ච දේ තමයි අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ ඔහුගේ කට උත්තරයක් ලබා ගැනීම සඳහා FCID එකට කැඳවනවා කැඳවුවාට පසුව ඒ කට උත්තරයේ ස්වභාවය මත අත්අඩංගුවට ගැනීම සිදු කරනවා එහෙම නැතුව හඹාගෙන ගිහලා අත්අඩංගුවට ගන්නේ නේ ඒ අනුව ගාමිණී සෙන්රත් සහ තවත් පුද්ගලයෙකුට පියදාස කුඩා බාලගේ ඇතුළු කණ්ඩායම පිරිසෙන් එන්න කියලා තිබුණා FCID එකට වෙලා කට උත්තරයක් දෙන්න කියලා ඒතර දන්න මේ මේ කට උත්තරය දෙන්න කියලා එන්නේ අත්අඩංගුවට ගන්න තමයි කියලා කට උත්තරය දෙන්න ආවේ නේ කට උත්තරය දෙන්න ඉන්නේ නැතුව සැඟවෙනවා සැඟවිලා ඉවරලා සැඟවිච්ච කෙනෙක් ශේෂ්ඨාධිකරණ නඩුවක් ගොනු කරනවා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා තීරණයක් ලබා දෙන්න කියලා සොරු මොනතරම් බලවත්ද යාන්ත මඩුව නඩුව තේන මහේස්ත්‍රාත් අධිකරණේ හැබැයි චූදිතය කියලා ශේෂ්ඨාධිකරණයට මොනතරම් බලවත්ද මේ මොනතරම් ප්‍රභූපන්නේ වංචනිකයන්ද මේගොල්ලෝ ඊට පස්සේ ශේෂ්ඨාධිකරණයෙන් කියනවා නෑ ඔබට එහෙම එකක් නැත්තම් ඔබ ගිහිල්ලා ඔබගේ අදාළ අධිකරණයට කියලා කට උත්තරයක් දෙන්න කියලා ඒ චූදිතය වෙනින් පෙනී හිටපු නීතිඥ මහත්මයා රටේ ප්‍රධාන ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥතුමා එතුමා කියනවා අහවල් දිනේ එනවා කියලා මේ ප්‍රසිද්ධ උසාවියේ අහවල් දිනේ එනවා කියලා කියනවා
මහේස්ත්‍රාත් අධිකරණයට එන දිනේ කියනවා උසාවියේදී දැන් කට උත්තරයක් දෙන්න කීපකට මගහැරිලා එන දිනේ වාර්තා කරන උසාවියකදී අහවල් දිනේ එනවා කියලා දැන් රටේ විශාල සාකච්ඡාවක් තිබුණා ඔබතුමාට ඍජුව කියන ඉතාලම සාකච්ඡාවක් තිබුණා මොව් හැංගිලා හිටියේ දෙනියායේද කියලා සාකච්ඡාවක් තිබුණා මොව් හැංගිලා හිටියේ ගෙගරිපාරේද කියලා සාකච්ඡාවක් තිබුණා වෙබ්සයිට් වල විශාල ප්‍රමාණයක මේක ලියලා තිබුණා මොහු සැඟවී තිබෙනේ දැන් ආරක්ෂාව තිබෙනේ ඔබතුමාගේ යටතේ කියලා ඔබතුමාගේ ලිපියේ තියෙන ඔබතුමා හම්බුනේ නැහැ කියලා හැබැයි චෝදනාව තිබුණේ පොලිස් භාර අමාත්‍යවරයා ඔහු සංගවාගෙන තිබුණාද කියලා චෝදනාවක් තිබුණා දැන් මොකද්ද පොලිස් විසින් කළ යුතු තිබුණේ නඬුව මගහැරලා ඉන්නෝ එන දිනේ අධිකරණයට කියලා තියෙනවා එන්නේ කොහෙන්ද කියලා මේ පොලිසියට හොයාගන්න බැරිද එදා හොයාගන්න බැරි නම් අදත් හොයාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා දැන් ඔබතුමාට නිවැරදි වෙන්න තියෙන මාධ්‍ය නිවේදන නෙවෙයි ඔබතුමා විසින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු තිබෙනවා සතියක කාලයක් සතියකට ආසන්න කාලයක් මෝ සැඟවී සිටියේ කොහෙද කියලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නිකන් කමිටු දාලා ඈ SCID එක මේ ඔකල එහෙම බෑ දැන් කොහෙද හිටියේ මම දන්නේ මේ පොලිස්පතිතුමාගේ මම අහන්නේ මේ පොලිසියක් මෙහෙමනවද පැඩලා ඉන්නවා කට උත්තරේ දෙන්නේ නැතුව ශේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා කෙනා අහවල් දවසේ අධිකරණයට එනවා කියලා එන දිනෙත් දන්නවා එන දිනේ දන්නවා නෝ පොලිස්පතිතුමා මෙහෙමන CID එකෝ NIB එකෝ මේ කිසිවකට පුළුවන් කමක් නැද්ද එන්නේ කොහෙන්ද කියලා හොයාගන්න එහෙම හොයන්නේ නැද්ද පොලිසිය මම අහන්නේ ඉතරයි එනිසා මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් වී තිබෙනවා ගාමිණී සෙනරත්න සංගවී සිටියේ කොහෙද ඒක දැනගන්න ඕනේ මේ පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි පරීක්ෂණ කරන නිලධාරීන් දැනගන්න ඕන මේ රටේ මහජනයා දැනගන්න ඕන මහජනයාට ඒ තොරතුරු එළදරව් කිරීම පොලිස් දෙපාර්තමේන්තුව වගකීම මම ඉතාමත් වගකීමෙන් කියන්නේ කරුණා කරලා පොලිස් දෙපාර්තමේන්තුව ඔහු සංගවී සිටින පිළිබඳව වාර්තාවක් මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න අපිට දැනගන්න ඕනේ ඒක මේ මේ රට දැනගන්න ඕන කොහෙද ඇංගිලා ඉන්නේ මොකද වංචනිකයන් වගේම වංචනිකයට ආරක්ෂාව සැලසීමත් ප්‍රබල ලෙස අපි සැලකිලට භාජනය කරන කරුණක් ඒ නිසා මම ඔඩ් ප්ලීස් එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා මුලසින ගන්න ගරු මන්ත්‍රීතුමා ඒ නිසා ඒ පිළිබඳව මේ මේ පාර්ලිමේන්තුවට පොලිස් පොතුමා දැන් පරීක්ෂණයක් කරලා තිබෙනවා නම් එමතුමාට පිළිතුරු කතාව ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එමතුමාට කියන්න පුළුවන් දැන් පරීක්ෂාම අවසන් වෙලා නැහැ. මම නියෝගයක් දෙනවා හොයලා දෙන්න කියලා. ඒතොර අපිට දැනගන්න පුළුවන්. දෙක. දෙවනි කරුණ. ප්‍රසිද්ධ මාධ්‍යකට මා මේකත් ඔබතුමා ඉදිරිපිටම පාර්ලිමේන්තුව විමසලා තන තාමත් මට පිළිතුරක් නොලැබුණ නිසා මම අහන්නේ. විශේෂයෙන් පොලිස් පොතුමා ටිකක් ඒකට නරක නැහැ පොඩි පොඩි ගතියක් තියෙනවා. ඉස්සර පොලිස්පති කවුද ගැන රටේ දන්නෙත් නැහැ. දැන් පොලිස්පති දන්නවා. හොඳයි. මොන වගේන් හරි प्रधान रश्मी दुराकथन अमतुमा सियलु माध्यवल गिया ए दुराकथन अमतुमदी सर सर केला किव्वा नीलमे केला नमक किव्वा मम बलन नंग किव्वा फाइल लेके गिन्ना गन्ना किव्वा आपिटा हुने इच्छराय आपिटा हुना आपिटा मोग दुराकथन इंग आपिटा ओक्को में हिन्ने नी आपिटा हुना पुलिस पत्ति तुमा कर लाद प्रकाशयत ओटा दुराकथन अमतुमा किंग आप दुराकथन अमतुमट ओहु कर लाद මේ මේ කතා බහ අපිට ඇහුණා. දැන් අපි දැනගන්න ඕනේ මේ නිලමේ කවුද? මම එදත් කිව්වා මේ නිලමේ අන් කවරක්වත් නෙවෙයි දෙවුන්දර දේවාලයේ හිටපු බස්නායක නිලමිනි. හිටපු. කණිජ වැලි සංස්ථාවේ හිටපු සභාපතිවරයා. එහි වැලි විකිණීමේදී මහා වංචාවට අවුල් වෙච්ච කෙනා. මගාවේ තොරතුරු ඔක්කොම තියෙනවා. මේ නිලමට විරුද්ධ තමයි පරීක්ෂණයක් තිබුණේ. දැන් මම දැනගන්න කැමති මේ නිලමේද තුව වෙන නිර්ණය කෙනෙක්ද පොලිස් පොත්තුමා කිව්වා. අපි දැනගන්න ඕනේ. ඒ වගේම සර් කිව්වේ කාටද? මම එදත් කිව්වා සර් කිව්වේ අදාළ ඇමති සාගර රත්නායක මැතිතුමාට කිව්වා. ඇමතිතුමාට කිව්වා. එයා නෙවෙයි නං මෙන්න කවුද කියලා ගැන සර් කිව්වේ. ෆයිල් එක ගෙන්න ගන්නවා කිව්වේ. මේ රටේ ජනතාවට මේ තරම් වංචාවක් වසන් කිරීම සඳහා අපිට හිතන සැකේ. ඒක එමු නෙවෙයි නං කියන්න. මේකයි සිද්ධ වුනේ කියලා. වංචාවක් වසන් කිරීම සඳහා ධර්ණ ප්‍රයත්නය මහජනයා ඉදිරියේ නිර්ආවරණය වී තිබෙන තත්වයක් ඇතුලේ පොලිස්පතිතුමාගේත් අමුතුමාගේත් වගකීමක් නැද්ද ඒක මේ රටේ ජනතාවට පැහැදිලි කරන්න? තමුන්වන්සලා යහපාලනීනි. තමුන්වන්සලා වෙනෙහිකට ආපු අය නෙවෙයි යහපාලනී පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ බලේගත්ු කණ්ඩායම්. ඒතොත් දැන් මාධ්‍ය ඉස්සරහා විශාල සාකච්ඡාවක් ගොඩනගලා දැන් නිලමේ කවුද සර් කවුද ෆයිල් එක මොකද්ද ගේන්න කිව්වේ විශාල මහජනගේ ආන්දෝලනයක් තිබෙනවා. මේ පාර්ලිමේන්තුවම අහලා තිබෙනවා.
හැබැයි තාමත් මේ නිලමේ කවුද සර් කවුද ෆයිල් එක මොකද්ද කියලා රටට කියලා නැහැ. අපිට දැනගන්න ඕන. ඒක දැනගෙන මේ අයිතියක් තිබෙනවා මේ රටේ මහජනයාට. ඒ නිසා මා මේ එකින් එක පෙන්눔 කරමින් කියනන් කවරක්වත් නෙවෙයි. මේ සියල්ල මං ගෙන හර දක්වන්නේ. තමුන්නාන්සලා ඉන්නේ පරීක්ෂණ කරන නිලධාරීන් දිරිගැන්වීමේ දිශාවේ නෙවෙයි පරීක්ෂණ කරන නිලධාරීන් අඩපණ කිරීමේ දිශාවේ. මේ පැත්තේ ඉන්නේ. තමුන්නාන්සලා තියෙන ජනවර මොකක්ද? වංචනිකයට දඬුවම් දෙන්න වංචා නොකර සිටින්නේ. තමුන්නාන්සලා කටයුතු කරන්නේ කුමක්? වංචා කිරීම වංචාවන් රැක වංචනිකයන් ආරක්ෂා කිරීම. එනිසා තමුන්නාන්සලා මේ ජනවරමට අඩුමතරමේ යම් හෘද සාක්ෂිය වගකීමක් තිබෙනවා නම් අඩුමතරමේ මේ මේ කරුණු දෙකටවත් පිළිතුරු ලබා දිය යුතු තිබෙනවා. ඊට අමතරව මම මේ පාර්ලිමේන්තුවට මීට පෙරත් ඇවන්ගාඩ් ගනුදෙනුවේදී ඒට ආරක්ෂාව සැපවපු අය පිළිවෙල මේ පාර්ලිමේන්තුවේ දරව කරා. වජිර අභිවර්ධන අමාත්‍යවරයා ඒට සපේන ආරක්ෂාව පිළිබඳව කරුණු එල්දරව කරා. ඒ වෙලාවේ නීතිහාස් සාමයේ අමාත්‍යවරයා තිලක් මාරපණ අමාත්‍යවරයා ඇවන්ගාඩ් දෙකේදී පොලිසිය පැත්තේදී හිටියේ චූටිදැගේ පැත්තේදී හිටියේ කියලා මම නෙවෙයි එතුමම මේ පාර්ලිමේන්තුවේ කිව්වා. එතුමා නියෝජනය කරේ ඇවන්ගාඩ් එකේ එතුමා ඇවන්ගාඩ් සමාගමේ නීතිඥයා. අනිත් පැත්තෙන් ගත්තම පොලිසිය බාර අමාත්‍යවරයා. ඒතර එතුමා නියෝජනය කරේ ඇමතිකමේ වගකීම නෙවෙයි නීතිඥයාගේ වගකීම. ඒක මේ පාර්ලිමේන්තුවේ ඉදරව වුණා. ඒ නිසාම ඔහුට අමාත්‍ය දුර අත්තරින්ද සිද්ධ වුණා. ඒ නිසා මේ හැම සිදුවීමක්ම පෙන්눔 කරමින් තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව ඉතාමත් දක්ෂ ඉතාමත් වැදගත් මේ පරීක්ෂණ පිළිබඳ තමන්ගේ තමන්ග අනතුරකට ලක් වෙනවා යයි කියලා තේරුම් අරගෙන මුණ දෙමින් තිබෙනවා. ඒ මුහුණ දෙන තත්වයක් ඇතුලේ තමුන්නාන්සලා තියෙන එකට රැකවරණය සහ ආරක්ෂාව සහ උන් දිරිගැන්වීම නෙවෙයි ඒ බිඳ පැත්වීම. ඒ නිසා මේ පරීක්ෂණ අපි කිසිසේත්ම ආයේ සභාපතිතුමනි මන්ත්‍රීතුමනි මේ අයගෙන් හොරුන්ට දඬුවම් දීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි? වංචනිකයට වංචනිකයට දඬුවම් දෙන්න බෑ. හොරෙකුට හොරෙක්ට දඬුවම් දෙන්න බෑ. දඬුවම් දෙන්න කොහොමද? හොරෙක් හොරෙක්ට. සදාචාර සම්පන්නනේ. එනිසා තමුන්නාන්සලා සදාචාරාත්මක වශයෙන් දැන් අයිතියක් නැ වංචනිකයට දඬුවම් දෙන්න. 1 2 තමුන්නාන්සලා දඬුවම දුන්නොත් දෙයි දේශපාලන හේතු මත. දේශපාලන ඇති වෙන චලනයන්. දේශපාලන ඇති වෙන චලනයන් මැඩ පැවැත්වීම සඳහා එක්කෙනෙක් දෙන්නෙක් ගන්න ඕන කියලා හිතනොත් ගනි. දැන් පරීක්ෂණ පොදුවේ වංචා දූෂණ අඩපණ කිරීමේ දිශාවට නෙවෙයි තමුන්නාන්සලා මේවන්නේ. සහතික වශයෙන් තමුන්නාන්සලා පරීක්ෂණ මේවන්නේ ඉස්සරහට දේශපාලනික පරීක්ෂණ. ඒ කියන්නේ දේශපාලනික වශයෙන් ඇති වෙන වර්ධනය තමුන්නාන්සලා හිතකර ලෙස අහිතකර ලෙස ප්‍රයෝගී වෙනවා නම් ඒ අහිතකර ලෙස ප්‍රයෝගී වෙන දේශපාලන ඉත්තා දඩයන් කිරීම. අවසාන තමුන්නාන්සලගේ යහපාලනික ගුණ වෙන්නේ උතෙන්ට. වංචා දූෂණ යනු දේශපාලන ඉත්තා දඩුවන් කිරීම දක්වා තමුන්නාන්සේලා මේ වංචා දූෂණයට එරෙහිව තිබුණු ජනවර්ම ලඝු කොට තිබෙනවා. ඔතන තමයි කියලා වරින්. මා කියන්න මේ ඕනනම් සිදු වෙන්න පුළුවන් සිදුවීම් ඔවැනි ගණයේ සිදුවීම් විතරයි. ඒ නිසා සමස්තය ගත්තොත් තමුන්නාන්සේලා මේ පොලිස් දෙපාර්තමේන්තුව විධිමත් ලෙස මෙහෙවමින් ඒකට නායකත්ව සපෙමින් ඒට ආදර්ශය ලබා දෙමින් උන්ට දිරි ගන්වමින් තමුන්නාන්සේලා කාර්යපටි පාටි ඉටු කරන්නේ නැහැ. පොලිසිය නිලධාරි මහතුරු සැලකිත ප්‍රමාණයක් ඒ කාර්යපටි පාටිය ඉටු කරමින් තිබුණා. ඒක තමයි මගේ දෙවෙනි අදහස් දෙක්වීම දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ ගරු මන්ත්‍රීතුමනි මා මතු කරන්නේ අපේ රටේ මතු පිට තලයට නොයන එහෙත් අභ්‍යන්තරව ගැඹුරින් ඒ කියන්නේ අභ්‍යන්තරව බුර බුරා නැගෙන ජාතිවාදයක් තිබෙනවා. ඒක කරලියට කුඩා සිදුවීම් වලින් එක පත්තු වෙන්න පුළුවන්. කරලියට නොවන ජාතිවාදයක් තිබෙනවා. ඒ නිසා ආරක්ෂක අමාත්‍යාංශයටත් පොලිස් දෙපාර්තමේන්තුවටත් සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා යලි අපේ රටේ කවර වර්ගයේ හෝ ජාතික ගැටුමකට ඉඩකඩ ලබා නොදී සිටින්න. හැබැයි ඒක උන්ට නීති උන්ට රාජකාරිමය ලෙස පැවරී තිබෙන කාර්යභාරය. හැබැයි දේශපාලකයන් ලෙස අපිට ඊට වඩා කාර්යභාරයක් පැවරී තිබෙනවා. මොකද මේ බුර බුරා නැගෙන පතුලේ මේ බුර පුරා නැගෙන ජාතිවාදී මනෝභාවය පෝෂණය කරන්නේ දේශපාලකයන් විසින්. අද ඊයේ පෙරේද ඇතුවිච්ච සිදුවීම් ගත්තොත් ගාල්ල ගින්තොට ප්‍රදේශයේ කිසිසේත්ම යුක්තිසහගත නැහැ. ඉස්සරලම ඔබතුමා දන්නෝ මුස්ලිම් මහත්මයගේ වාහනයකට සිංහල තරුණෙක් යට වෙලා ගැටුමක් යට වෙලා සිදුවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඕන තරම් අපේ රටේ සාමාන්‍ය ගත්තොත් වාහන අනතුරු 7000 ගන්නක් අපේ රටේ සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ තව වාහන අනතුරක් මේ අනතුරේ තිබුණ දේ තමයි මුස්ලිම් තරුණියක් විසින් සිංහල
සිංහල කෙනෙක් මේවා වෙනවා. අනිත් පැත්ත සිංහල කෙනෙක් මොකක්ද රේ? අනිත් පැත්ත සිංහල කෙනෙක් කිසි මුස්ලිම් කෙනෙක් සිද්ධ වෙන. ඔව්. ඔව්. ඊට පස්සේ වෙන දේ තමයි මේක වන්දියක් ගෙවලා ඒක එතනින් සමතයකටපත් වෙනවා. නැවත සිදුවීමක් සිද්ධ වෙනවා. තව මේ දෙක දෙන්න අතර එක පාර්ශවකින් තව පාර්ශවකට පහර දීමක් සිද්ධ වෙනවා. අපේ රටේ එහෙම ගැටුම් තිබෙනවා. හැබැයි මේ ගැටුම් අවසානයේදී මහ ජාතිවාදී ගැටුමක් බවට පරිවර්තනය වෙනවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ අන් කවරක්වත් නෙවෙයි. කුඩා ගිනි කූරකින් මහා ගිනි දැල්ලක් නංගන්න පුළුවන් ප්‍රමාණය ජාතිවාදී මනෝභාවයක් අපේ රටේ වර්ධනය වෙලා තිබෙනවා. ඒට මේ රටේ දේශපාලකයන් වගකිය යුතු තිබෙනවා. මා මේ පූර්විකාව කර යන කවරක් සඳහවත් නෙවෙයි. දැන් උතුරේ අධ්‍යාපන ඇමති ජාතික කුඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි කියලා මා දැක්කා වවුනියාවේ පාසල් වලදී දඩබ්බර පිළිවෙතක්. ඒ කියන්නේ ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීම අවස්ථාව එළඹිනි. මා කියන්නේ ලංකාදීප පුවත්පත නොවැම්බර් මාස 17. ඒදී ජාතික කොඩිය එසවීම සඳහා උතුරු පළාත් සභා මන්ත්‍රී පී ජයතිලක මහතා සහ උත්සවයේ සංවිධායකවරුන් පළාත් අධ්‍යාපන ඇමති සර්වේශරන් මහතාට කීපවරක් ආරාධනා කළ නමුත් ඔහු ඒ ප්‍රතික්ෂේප කළේය. ඉතින් මම ඇත්තටම දැනගන්න කැමතියි මේක දෙමළ ජාතික සන්ධානයේ මතයේද? ඒක මේ මතු කියන්න ඕනේ පාර්ලිමේන්තුවේ. මේක දෙමළ ජාතික සන්ධානයේ මතයේද? ජාතික කොඩිය එසෙයි. ජාතික කොඩියේ ස්වභාවය, ඒකේ හැඩරුව, ඒක පිළිගන්නවාද නැද්ද? ඒක වෙනම සංවාදයක්. ඒක වෙනම සංවාදයක්. ඒක සිංහයා ඉන්න එක හොඳද, බෝකොළ තියෙන එක හොඳද? ඒක වෙනම සංවාද. අපිට ඒක සංවාද කරන්න පුළුවන්. හැබැයි දැන් අප පිළිගන්න ජාතික කොඩිය තමයි මේ තිබෙන ජාතික කොඩිය. එතකොට දැන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගියොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වෙනි උපලේඛනය යටතේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්වයි කියලා අපි කවුරුත් දිවුරුන් දීමකට භාජනය කරා. අපි හැම කෙනාම බැඳී සිටනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න. මයික් අවසන් වාක්‍ය කියන්නම්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයේ යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි හෝ දිවුරුන් දෙමි. එතකොට බැඳිලා හිටනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න. අපි පිළිගන්නේ ඒක වෙනම දෙයක්. අපි මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති නිසා තමයි අපි වෙන ව්‍යවස්ථාවක් හදන්න ඕන කියලා කියන්නේ. කාට හරි මේ ව්‍යවස්ථාව පිළිගෙන ඉන්න පුළුවන් නොපිළිගෙන ඉන්න පුළුවන්. හැබැයි අපි කාටත් මේ ව්‍යවස්ථාවට යටත් පිළිගත්තු කෙනත් යටත් නොපිළිගත්තු කෙනත් යටත්. ඒක තමයි වැදගත්. පිළිගැනීම නොපිළිගැනීම පිළිබඳ අපි අපිටත් තියෙන 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි පිළිගන්නේ නැහැ. මේක 78 ව්‍යවස්ථාව හදපු දවසේ ඉඳන් කියන කතාව. හැබැයි පිළිගැනීම නොපිළිගැනීම එකයි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ද නැද්ද කියන එකයි දෙකක්. පිළිගන්න පාර්ශවයන් හෝ නොපිළිගන්න පාර්ශවයන් අපි හැමදෙනාම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්. එතකොට මොකද්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව? ඒ නිසා මේක රකින්න කියලා අපි එකඟ වෙනවා. හතරවෙනි වගන්තිය මොකද්ද අපි කියන්නේ? හතරවෙනි වගන්තියෙන් අපි කියනවා ව්‍යවස්ථාවේ හයවෙනි වගන්තියෙන් ශ්‍රී ලංකා ජනරජයේ ජාතික කොඩිය දෙවැනි උපලේඛනයේ නිරූපිත සිංහ කොඩිය වන්නේ. එතකොට අපි හැමදෙනාම මේ ව්‍යවස්ථාව පිළිගැනීම නොපිළිගැනීම වෙනම කරුණක්. ව්‍යවස්ථාවට යටත් එනම මේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බැඳී සිටිනවා. හැබැයි මේ ව්‍යවස්ථාවේ කියනවා 6 වෙනි වගන්තියේදී ශ්‍රී ලංකා ජනරජයේ ජාතික කොඩිය දෙවැනි උපලේඛනයේ නිරූපිත සිංහ කොඩිය වන්නේය කියලා මේකේ අපි මේ ජාතික කොඩිය මේකේ සඳහන් කරලා තිබෙනවා අදාළ වර්ණ වලින් සමන්විතව. ඒතර දැන් එහෙනම් මේ අමාත්‍යවර උල්ලංඝනය කරලා තියෙන කුමක්ද? මේ අමාත්‍යවරයා මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවා. ව්‍යවස්ථාව රකින්නවා කියලා එකඟ වෙනවා. හැබැයි ව්‍යවස්ථාවේ සඳහන් ජාතික කොඩිය ප්‍රතික්ෂේප කරනවා. මම මේක ගරු මන්ත්‍රීතුමනි නිකං කාට හරි ජාතික කොඩිය එසවීමට අමතක වීම, ජාතික කොඩිය එසවා ගැනීම සඳහා හිතගෙන ඉඳ අමාරු වීම, එහෙම නැත්නම් ජාතික කොඩිය ඔසවන වෙලාවේ සිර හිර මුදුනට අවිලා තියෙන උඩ බලන්න බැරි වීම ආදි සාධක මත නෙමෙයි මේක අවිලා තිබෙන්නේ. මේකේ ප්‍රකාශනයේ මේ ප්‍රතික්ෂේප කිරීම ඇතුළේ තිබෙන ජාතිවාදී. ඒකයි මේකේ ගන්න ඕනකම තිබෙන්නේ. එහෙනම් මේ ජාතිවාදී එහෙන්ද මෙහෙන්ද නෙවෙයි කොහෙන් පැන නැගුණත් මේ ජාතිවාදී පරාජයටපත් කළ යුතු තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි ඇති තරම් අපි මේ පාර්ලිමේන්තුවේ කියලා තිබෙනවා ජාතිවාදය කියන කරුණ එක ජාතිවාදයක් විසින් තව ජාතිවාදයක් යටපත් කරන්නේ නැහැ. එක ජාතිවාදයක් විසින් තව ජාතිවාදයක් පෝෂණය කරනවා. දෙමළ ජාතිවාදය උස්සන්න වුණොත් ඒ අසමාන සිංහල ජාතිවාදය උස්සන්න වෙනවා. සිංහල ජාතිවාදය උස්සන්න වුණොත් පෙරලා
දෙමළ ජාතිවාදී උස්සන්න වෙනවා. ජාතිවාදය කියලා කියන්නේ එකිනෙකාට පෝෂණය කරමින් එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් පෝෂණය කරමින් වර්ධනය වෙන කරුණක්. ජාතිවාදී ජාතිවාදී යටපත් කරන්න බෑ. ජාතිවාදී යටපත් කර හැකිය කිවන්නේ ජාතික සමගියෙන් විතරයි. ඒ නිසා ආණ්ඩුව හැටියට තමුන්නාසට වගකීමක් තිබෙනවා. ජාතිවාදයේ කුමන ආකාරයෙන් කවරතැනක මොන ස්වභාවයෙන් පණ නගිනවාද? ඒ පණ නගින හැම ආකාරයක්ම ජාතිවාදයේ පරාජයට පත් කිරීම තමුන්නාසලගේ වගකීමක්. ඒ වගකීම ආණ්ඩුවකට තමුන්නාසල තිබෙනවා. ඒ වගකීම ඉටු කිරීම සඳහා ආරක්ෂා හමුදාවන් සහ පොලිසියට බලතල තිබෙනවා. ඒ නිසා මේ ජාතිවාදයේ පරාජයට පත් කිරීම ප්‍රමුඛතම කාර්යලක්ෂ සැලකිලට භාජනය කළ යුතු තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, අපි වැනි රටක් තවත් ජාතිවාදය වැළඳ ගැනීම සඳහා උත්සුක කරනවා නම් ඒ ඇයට මිනිස් මනසක් ඇති මිනිස් වෙන්න ඕන. තවත් අපේ රටේ ජාතිවාදී ඕන කියලා කල්පනා කරන කවුරු හරි ඉන්නවා. ඒ නිසා අපේ රටේ කවර වර්ගයේ කවර පන්නේ කවර ස්වභාවයේ ජාතිවාදය පණනඟත් ඒ ජාතිවාදයට එරෙහිව අපි හැමදෙනාම පෙළගැහෙන්න ඕනකම තිබෙනවා. ඒ නිසා දෙමළ ජාතික සන්ධානයේ ඔවුන් සහජීවනයේ පිළිබඳව නව ව්‍යවස්ථාවක් පිළිබඳව පාර්ලිමේන්තුවේ යම් යම් ක්‍රියාදාමයන් පිළිබඳව යම් ප්‍රගති ඉදිරිගාමි ප්‍රගතිගාමි අදහස් ඉදිරිපත් කරමින් ඉතින් අපි ඒක පිළිබඳව සැලකිලි ලක් කරලා තිබෙනවා. අපි ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. හැබැයි ඒ සමාන ලෙසම ඒ පැන නගින උතුරේද දකුණේද සැලකිලි ලක් නොකොට එම ජාතිවාදයේ විරුද්ධ වීමේ ජාතිවාදයේ ප්‍රතික්ෂේප කිරීමේ හඬකුත් දෙමළ ජාති දෙමළ ජාතික සන්ධානයෙන් පැන නගී යුතු තිබෙනවා. ඒක අපි ඉල්ලා හිටින් මුස්ලිම් ජනාගෙත් අපි ඉල්ලා හිටින්නේ මෙහිමයි. ඒකයි ජාතිවාදයේ පැන නගින්නේ මුස්ලිම් අයගෙන් පැන නගිනකොට යටපත් කරන්නත් සිංහල අයගෙන් වෙනකොට කෑමර දෙන්නත් ප්‍රවණතාවය හරියන්නේ නැහැ. එඳ සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරු කවර පන්නේ ජාතිවාදයටත් එරෙහි විය යුතු තිබෙනවා. ඒ නිසා මේ පතුලේ මේක 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 දෙපැත්තෙන් දෙපැත්තෙන් මේ මේක දෙපැත්තම ගිනි තබමින් ඉන්නේ. මොකද එළඹෙන පළාත් පාලන මැතිවරණ කවර උපක්‍රමයේදවත් පළාත් පාලන මැතිවරණ වළක්වන්න බැරි වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ පළාත් පාලන මැතිවරණයේදී පරාජිත කණ්ඩායමට වෙන කිසිවක් නැහැ. වංචනික සභාපතිවරු දාගෙන වංචනික මන්ත්‍රීවරු දාගෙන වංචනික ඉතිහාසයක් තියාගෙන පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කරන්න බෑ. පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා දකුණේ ජනතාවට පොවන විස බවට විස බඳුන බවට පත් වී තිබෙන්නේ රට බෙදෙන්න යනවා. රට බෙදෙන එක වළක්වන්න නම් මහින්ද ඇතුළු පෙරමුණට ඡන්දෙ දෙන්න. ඔකයි මේ සටන. මෙතෙන්ද මේක ගේන්නේ. මේ තමන්ගේ බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් මේ දියත් කළා තිබෙන ජාතිවාදී ප්‍රවණතාවයක් මේ වර්ධනය වෙමින් තිබෙන්නේ. මේ මේ ඇතුලේ දේශපාලනය තිබෙනවා. ඒ දේශපාලනය තමයි මේ දකුණේ අද ක්‍රියාත්මක කරන්න උත්සාහ කරමින් තිබෙන්නේ. රට බෙදෙන්න හදනවා. බෙදෙන එක වළක්වන්න නම් ඒගොල්ලෝ දිනවන්න. ඔකනේ මේ ඡන්දෙට නෙමෙයි මේක ගේන්න හදන්නේ. උතුරත්මම කල්පනා කරනවා. උතුරෙත් අද දෙමළ ජාතික සන්ධානයේ ඔක්කොම එකට වාඩි වෙලා හිටියට මෙතන අපි දන්නවා පතුලේ යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් තිබෙනවා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ ලෙස ඊටත් වඩා අන්තගාමි ජාතිවාදී ප්‍රවණතාවයන් උතුරේ ඉස්සරහට මින් තිබෙනවා. විග්‍රහසොර මහත්තයාගේ ජාතිවාදී සිවාජි ලිංගම් නම් ගණන් ගන්න දෙයක් නැහැ. ජෝකර් කෙනෙක්. ඒ වගේම අපි දන්නවා පොන්නම්බලම් මහත්මලා ගජේන්ද්‍රන්ලා ඔබතුම දන්නවා. මෙවැනි ජාතිවාදී ප්‍රවණතාවයන් දෙමළ ජාතික සන්ධානයේ අභිභව යන ඒ යටපත් කරමින් නව ජාතිවාදී ප්‍රවණතාවයකට අවශ්‍ය ඉඩකඩ උතුරේ අද නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ නිසා මේ උතුරේ අද තරඟයක් බවට පත් වී තිබෙනවා. වැඩියෙන් කවුද දෙමළ ජාතිවාදී වෙන්නේ කියලා. ඒ පොරයට දෙමළ ජාතික සන්ධානයේ ඇදලා ගැනීම සඳහා උත්සාහයක් උතුරේ තිබෙනවා. ඒ නිසා උතුරේ දකුණේ මේ ජාතිවාදයට පැන නගමින් තිබෙන්නේ දේශපාලන බල අරමුණක වුවමනාව වෙනුවෙන්. ඒ නිසා ආණ්ඩුවක් ලෙසත් ආරක්ෂක හමුදාව සහ පොලිසිය කොතනද ජාතිවාදයේ පරාජයට පත් කරන්න උත්සාහ කරන්නේ ඒ හැම තැනකම ඒ පරාජයට පත් කිරීම වෙනුවෙන් ගන්න ලද සෑම ප්‍රයත්නයකම ආරක්ෂාව වෙනුවෙන් අපි පෙනී සිටින බව සාතික කරනවා. මේක දේශපාලන ව්‍යාපාරයකට අපිට පමණක් කළ හැකි දෙයක් කියලා අපි විශ්වාස නොකරන නිසා අපිට විතරක් කරන්න පුළුවන් නම් මේක අපි කරනවා. අපිට විතරක් මේක කරන්න බෑ. මේ ජාතිවාදී පරාජය පත් කිරීම අපි හැමදෙනාගේම කාර්යභාරයක් බවට පත් වී තිබෙනවා. ඒ සඳහා කටයුතු කරාවි කියලා මම විශ්වාස කරනවා. පොලිස් දෙපාර්තමේන්තුව අපේ ආරක්ෂක හමුදාව ඊළඟට හතරවෙනි කරුණ විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ උපසේවා පොලිස් කොස්තාපලවරුන්ගේ උසස් වීම පිළිබඳව විනාඩි 5ක් තිබෙනවා. උසස් වීම පිළිබඳව මතුවී තිබෙන ගැටලුව. ඒ මතුවී තිබෙන ගැටලුව ඉතාමත් සාධාරණ ගැටලුවක්. අපි දන්නවා 2006 වසරේ උපසේවා නිලධාරී උපසේවාවේ හිටපු සියලු පොලිස් නිලධාරී නිත්‍ය සේවාවට ඇතුල් කරා. එස්.අයි. මහතුරු එස්.අයි. ලෙසම ඇතුල් කරා.
IP මාත්‍රු IP වෙත CI මාත්‍රු CI වෙත මේ ASP මාත්‍රු ASP වෙත ඇතුල් කරා. ඒ නිසා පොලිස් සේවයට බැඳුණු දවසේ සිට එම උසස් වීම සඳහා කාලය සැලකිල්ලට භාජනය කරපු නිසා නිත්‍ය පොලිස් සේවයේ SI ASP වැනි තනතුරු වලට යම් අසාධාරණයක් එක කාලවක වුණ සිද්ධ වුණා. ඒ නිසා ශේෂ්ඨාධිකරණයට ගිලා යම් නඩු තීන්දුවක් කරා එම අසාධාරණය නිවැරදි කිරීම සඳහා නඩු තීන්දුවකුත් අරගෙන තිබෙනවා. හැබැයි උපසේවා නිලධාරීන් පොලිස් කොස්තාපල්වරු ඇරුණකොට අනිත් සියලු දෙනාගෙන මේ කඩේම පැනලා තිබෙනවා. 2006 උපසේවා නිලධාරීන් නිත්‍ය පොලිස් සේවාවට ඇතුළත් කරාට පසු වෙන පළමු උසස් වීම බවට මේක පත් වෙලා තිබෙනවා. සමහර අය 2006 නිත්‍ය පොලිස් සේවාවට එනකොට අවුරුදු 18ක් ගත කරලා තිබෙනවා. අවුරුදු 18ක් ගත කරපු අය ඉන්නේ. ඒ කියන්නේ 2006 නම් ආසන්න වශයෙන් ගත්තොත් 88 බෙඳුණු අය ඉන්නවා. අවුරුදු 18. එතකොට දැන් උසස් වීම ලබා දෙන්න හදනකොට 2010 වෙනකොට ඔවුන්ගේ සම්පූර්ණ 2010 වෙනකොට වුන් කරලා තියෙන්නේ නිත්‍ය කාලෙ විතරක් ගණනය කරපුවම අවුරුදු 10යි. හැබැයි පොලිස් සේවයක වත්තාම අවුරුදු 28යි. ඒ නිසා උපසේවා කාලය මුළුමනින්ම අත්තරමින් තිබෙනවා. අනිත් පැත්තෙන් තරකයක් එනවා උපසේවා කාලය මුළුමනින්ම ඇතුළත් කිරීම නිත්‍ය සේවයේ හිටපු පොලිස් නිලධාරි මහතුන්ට යම් අසාධාරණ සිදුවෙන බව. ඒක ඉතිහාසයේ සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා ඒ කාලය මුළුමනින්ම පිළිගැනීම හෝ එම කාලය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම සූත්‍රය නෙවෙයි. දැන් සූත්‍ර දෙකක් තිබුණා. පැවති ආණ්ඩුව කොස්තාපල් තනතුරු නෙවෙයි ඉහළ තනතුරු වලට මුළුමනින්ම ඒ කාලේ පිළි අරගනිමින් හදපු උසස් වීමේ ක්‍රමවේදය ගැටළු සහගත වුණා. දැන් එම උපසේවා කාලය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම හරහා හදලා තිබෙන උසස් වීමත් ගැටළු සහගත තත්වයක් මතුවී තිබෙනවා. ඒ නිසා මේ අන්ත දෙකට නොගිහින් මේ උපසේවා පොලිස් නිලධාරි මහතුරු ඒ තමන්ගේ රාජකාරී කාලය තුළ කරලාද සේවාව පිළිබඳව නව එගීම් නිර්ණායකයන් ප්‍රමාණයක් සකස් කරන්න කියලා මම මුතුමගේ ඉල්ලා හිටින්නේ. අර මුළුමනින්ම පිළිගැනීමත් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමත් කියන අන්ත දෙකට එහා යන වෙන තැනක්. මොකද මේ අවස්ථාවේ මේ කොස්තාප උපකොල කොස්තාපල මහතුරුන්ගේ මේ උසස් වීම සඳහා පමණමයි මේක බලපාන්නේ. නැවත උන් නිත්‍ය සේවයට ඇතුළත් වුණාට පස්සේ ඊට පස්සේ බලන්නේ අලුත් තනතුරට ඇතුළත් වෙච්ච කාලේ තමයි සැලකිල්ලට භාජනය කරන්නේ. මේක මේ සඳහා තමයි මේක බලපෑමක් ඇති කරලා තිබෙන්නේ. ඉතින් ඔබතුමාගේ ඉල්ලා හිටනවා. ඔබතුමාටත් මම දන්නවා විවිධ පෙස්සන් ඇවිල්ලා තන කරුණු ඉදිරිපත් කළාද මන්ත්‍රීවරුන්ටත් මම දන්නවා මේ පිළිබඳ ගොඩාක් කරුණු ඉදිරිපත් කළා ඇති. මේ පිළිබඳ සැලකිල්ලක්කට නව උසස් වීමේ ක්‍රමවේදයක් උපසේවාවේ සිට නිත්‍ය පොලිස් සේවයට ඇතුළත් වුණු උපකොලිත් ප්‍රස්තාව කරේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. අවසන් වශයෙන් මම විශේෂම සිවිල් ආරක්ෂක බලකායේ මාගාව තිබෙනවා. ඇත්තටම සිවිල් ආරක්ෂක බලකාය අපේ රටේ යුද්ධයේ පැවතිව කවාණුවේදී හමුදාවන් යුද කඳවුරු සඳහා යුද මෙහෙයුම් සඳහා යෑමේදී ගම් ආරක්ෂා කිරීමද විශාල කාර්යභාරයක් කරා. සහායක බලයනියක් ලෙස විශාල කාර්යභාරයක් කරා. එනිසා උන්ට ඇගීමක් අවශ්‍යකම තිබෙනවා. හැබැයි අද ගොඩක් දුරට මේ සිවිල් ආරක්ෂක බලකායේ බොහෝ අය උපයෝග කරගෙන තිබෙන්නේ ගොවි පොළවල් වල ගඩොල් හදන්න, ගඩොල් කපන්න, වී වගා කරන්න, බඩිරු ගින්දන්න. හැබැයි මාගාව තිබෙන වார்த்தාවක් විශේෂයෙන්ම ඌවන සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ වී වගා කිරීමේ ව්‍යාපෘතියේ ඇති වී තිබෙන වංචාවක්. ගරු 2014 මහකන්නි වී කිලෝ එකක් වික්කේ 35ට ගිනුම් හැදුවේ 26ට වික්කා කියලා. 2015 වර්ෂයේම යල් කන්නේ වී කිලෝ එකක් වික්කේ රුපියල් 35ට ගණන් හැදුවේ රුපියල් 27ට. 2015 2016 මහකන්නේ වී කිලෝ එකක් වික්කේ රුපියල් 38ට ගණන් හැදුවේ රුපියල් 31ට. ඒ කියන්නේ එහි ඉන්න ප්‍රධාන කණ්ඩායම් මේ ගොවිපළවලින් විශාල අයතා මුදල් උපයා ගැනීමක් සිදු වී තිබෙනවා. 2014 යල් කන්නේ වී කිලෝ එකක් විසි රුපියල් 39ට හැබැයි ගිනුම් සකස් කරේ රුපියල් 31ට. 2015 වසරේ බඩිරිඟු එක පටවගෙනම ගියා. උහන බඩිරිඟු අස්වැන්න විකිණීම සඳහා අනුදින්දාරතුමා අස්වැන්න ගබඩා කොට තිබු මාකණ්ඩිය අනුකලාපයට රාත්‍රී 8ට පමණ ටෙන් වීල් එකකින් බඩිරිඟු ටික පටවගෙන ගියා. වෙච්ච දේකුත් නැහැ. ඊට පස්සේ 2016 වසරේ බඩිරිඟු අස්වැන්නෙන් 46.50ට වික්කේ ගිනුම් මැදුවේ රුපියල් 33ට. මා විකුණපු තැනක් දන්නවා. ඒ ඔක්කොම මාගාව තිබෙනවා. ගත්තු කෙනත් කියන කාලේ යන්නේ සමයි පිළිබඳ පැහැදිලි කරන්න යන්නේ නැහැ ගොඩක්. ඒ වගේම ක්‍රීඩා ව්‍යාපෘති හරහා, ඒ වගේම පෙරපාසල් ව්‍යාපෘති හරහා, ඒ වගේම සංගීත කණ්ඩායම් ව්‍යාපෘතිය, සංගීත කණ්ඩායමක් තියෙනවා.
ඒ සංගීත කණ්ඩායම අදාළ මුදල අදාළ බලධාරීන්ට ගෙවන්නේ නැත්නම් ඔහුට සංගීත කණ්ඩායමේ ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සේවා වනිතා නිවාස ඒකකයේ ව්‍යාපෘති ගැටලු, ආහාර දීමනාවේ ගැටලු, මෙය ඒ වගේම විදුලි වැට සංරක්ෂණය කිරීම සඳහා වෙන් කළ තියෙන මුදල් වලට වෙන අපරාධේ, ඒ වගේම 2016 වෙසක් උත්සවයේ 2017 වෙසක් උත්සවයේ ඒ වගේම පිරිත් පින්කම් මන් දන්නේ වෙසක් උත්සවයේ තියන්නේ ඇයි පිරිත් පින්කම් කරන්නේ ඇයි කියලා. ඒවා කරන්නේ ශ්‍රද්ධාව සහ භක්තිය සහ පින් අනුමෝදනාව වෙනුවෙන්. හැබැයි පිරිත් පින්කමත් උපයෝග කරගන්න ඕන වංචාවන් වෙනුවෙන් ඒ පිරිත් පින්කමෙන් ලැබෙන පින් අනුමෝදනාව මොකද්ද කියන අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේම සංගීත ප්‍රසංග පැවැත්වීමේ මේ ආදී විශාල ප්‍රමාණයක් මේ සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානවල ඒ අය කරන සේවාවන්ගෙන් වංචා දූෂණ වලට මුහුණ දී තිබෙනවා. අවසන් තව මම හිතන්නේ අවසන් කරනවා. මා මේ ප්‍රශ්නය අහපු නිසා මට මේක විශේෂම ඔබතුමා දන්නවා. මා මීට පෙර ඔබතුමාට මේ පාර්ලිමේන්තු ප්‍රශ්නයක් විමසුවා. පෙට්‍රෝලියම් එකේ ගැටු අවස්ථාව වෙලාවේදී පොලිසියේ නිලධාරීන් සමග එක්ව මර කණ්ඩායම් කරලාද ප්‍රහාරය. ඒ ප්‍රහාරය පිළිබඳව වැල්ලම්පිටි පොලිසිය පැමිණිලි ගන්නවත් වෙන මම දැනගන්න කැමති. ඒ පැමිණිල්ලට ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව. මොකද පෙට්‍රෝලියම් එකේ කොලොන්නාවේ ඒ බේහුම ගියේ පොලිසිය සමග මර කණ්ඩායම් එකතුව. මා ගාව තිබෙනවා මේ ඉන්නේ පොලිස් නිලධාරි මහත්මයා, මේ ඉන්නේ මරයා. ඒ මරයාම තමයි මේ ඉන්නේ පොල්ලක් අරගෙන. ඉතින් මම දැනගන්න කැමති. එතකොට තමුන්නාංශේලා කොලොන්නාව බලපදේශයේ හැදුවද පොලිසිය සහ පොලිසිය අතුරු පොලිසියක් හදුවා. අතුරු හමුදාවක් ඉන්නවද? ඒකයි දැනගන්න ඕන කම තිබෙන්නේ. ඉතින් මේකට මෙහෙම් යනවනේ. මම පොලිස් පොත්තුමාගෙන් දැනගන්න කැමති. තමුන්නාංශලාගේ නිත්‍ය පොලිස් සේවාවට අමතරව තමුන්නාංශේ වෙනම කොලොන්නාවේ බලාතුල වෙනම බලකා හදලා තිබෙනවද? මරික්කාර් බලකා මේව හදලා තියෙනවා මම තමුන්නාංශගෙන් දැනගන්න කැමති. මේ මර කණ්ඩායමක පොලිසියකට ඉන්නේ කොහොමද? ඒ මරය කොහොමද පොළු අරගෙන යන්නේ? දැන් මේකද තමුන්නාංශලා අපේක්ෂා කරපු යහපාලනේ? දැන් මේ පැමිණිලි විභාගයට භාජනය කරන්නෙත් නෑ. පැමිණිලි තියෙන මොකද්ද? අද උසාවියේ ඉදිරිපත් කළා තියෙනවා පෙට්‍රෝලියම් එකේ උද්ඝෝෂණ කරපු රුස්සමති නායකයෝ. උසාවියේ විනිසුරුතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. විනිසුරුතුමා කියන මේ පැමිණිලි නෙත රැක් නෙවෙයි තව පැමිණිලි තිබ්බා. වැඩ කරපු සේවකයන් විසින්ද අප පැමිණිලි තේ පැමිණිලි වලට මොකද උනේ? වැඩ කරන සේවකයන් විසින්දාන පැමිණිලි කුණු කූඩට එනවා. දැන් අවසන් මැරයන් විසින්දාන පැමිණිලි වලට සේවකයන් උසාවියට ගෙන යනවා. ඒ නිසා අවසන් කරන්නේ ඒ නිසා මම පොලිස්පත්තුමාගේ දැන් අද පැහැදිලි කිරීමක් ඕනා. මේ කොලොන්නාවේ මැරයන් හා පොලිසිය ඒකාබද්ධව දියත් කරනද මේ මෙහෙයුමේ ඔබතුමාගේ නියෝගයක් නෙවෙයි නං පොලිස්පත්තුමාගේ නියෝගයක් නෙවෙයි නං එමුතුමාගේ නියෝගයක් නෙවෙයි නං මේකට ඇරවගත්තු ක්‍රියාමාර්ග මොනවද? මේ මැරයන් අත්තනම් ගොඩ ගත්තද? මේ පහර දීම් මේ මැරයන් අත්තනම් ගොඩ ගත්තද? මේ පොලිසිය ඒකාබද්ධව මැරයන් සහ එකට යුනිෆෝම් ගත්තු මං එයාට මැරයක් ඉන්නේ පොලිස් නිලධාරියේ සිවිල් නැඳගත්තු නම් මැරේ දෙන්නම එකට ඉන්නෝ. මාමා මේ නම් ටික ගෙනාවේ නෑ. මේ කොලොන්නාවේ කොතනද ගෙන නම් ටිකත් මම එදා පාර්ලිමේන්තුවේ කිව්වා. ඒ නිසා ඒකෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව යම් කොතනක හෝ තමන්ගේ බලය පිළිබඳ අස්ථාවරයකට එන වෙලාවක, බලය පිළිබඳ තර්ජනයක් එන වෙලාවක ඕනෑම මර කණ්ඩායම් නිදහස් කරන්න සූදානම් බව තමයි තමුන්නාසල දිර තියෙන මේ පණිවිඩේ. තමුන්නාසල එහෙම ආණ්ඩු පාලනය කරන්නේ නෑ කියලා කියනවනම් මේ මර කණ්ඩායම් වලට ක්‍රියාමාර්ග ගන්න ඕන. පෙට්‍රෝලියම් උද්ඝෝෂණයේදී යම් ආණ්ඩුවට තර්ජනයක් ආවා, රටේ යම් අරාජකත්වයක් නිර්මාණය වෙන්න ආවා, තමුන්නාසලගේ බලයට තර්ජනයක් කරනකොට තමුන්නාසලා මර කණ්ඩායම් යොදවනවා. සාමාන්‍ය මර කණ්ඩායම් මොනේ නෑ තමයි තර්ජනයට ලක් වෙන වෙලාවෙදී. අපිට මතකයි සිරාණි බණ්ඩාරනායක මැතිතුමියගේ නඩු වෙලාවේදී මේ විදියටම මර කණ්ඩායම් යොදවුවා. ගයන්ත මන්ත්‍රීතුමාට මතක ඇති ඔබතුමාලා සරත් පොන්සක මහත්තයා නිදහස් කර ගැනීම පිළිබඳව සටනක් තිබුණා. වැලිකඩට එන්න මරදාන ඉදන් ඒ තමුන්නාසල මර කණ්ඩායම් යොදලා ගැහුවා. ඒ වගේම තමයි හම්බන්තොට වරාය බලන් දෙනකොට මර කණ්ඩායම් යොදව. පොලිසියත් එක්ක ඒකපද්ද. තමුන්නාසලත් බලය දුන්නේ ඒ ක්‍රියාව තමයි ඉස්සරහට ගෙනියන්නේ. දැන් තමුන්නාසලත් බලය පිළිබඳ යම් අස්ථාවරකට අභියෝගයට එන පළවෙනි මොහොතේදී තමුන්නාසල මර කණ්ඩායම් යොදවලා තිබෙනවා පොලිසියත් එක්ක ඒකපද්ද. ඒ නිසා මම දැනගන්න කැමති මේ මර කණ්ඩායම් වලට එරෙහිවත් මේ පොලිසිය මිනිල්දාරින්ට එරෙහිවත් ගන්නලද ක්‍රියාමාර්ග මොනවද කියලා මේ පාර්ලිමේන්තුවේ පැහැදිලි කරනවා යතයි බලාපොරොත්තු වෙමි. මෙම අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට ටිකක් වැඩි උත්තර ලබා දුන්නා. ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි. මම නතර වෙනවා. බොහොම ස්තුතියි.